හැම දිනකටම තෙරුවන් සරණයි. අදත් අපි සුපුරුදු පරිදි එකතු වෙන්නේ සමනට සිසිල්ස යුරෝපා කල්‍යාණ මිතුරන් හා ලෝකේ වෙනත් කල්‍යාණ මිතුරන් එක් කරගෙන ධර්ම සාකච්ඡාවටයි. මම හිතන මයික්ස් මියුට් කරගන්න, ඉදිරිසිංහ මහත්මයා ඒක මියුට් කරගන්න, අපිට සද්ද ඇහෙනවා. හොඳයි, අපි අදත් සුපුරුදු පරිදි යොමු වෙන්නේ සවනට සිසිලස යුරෝපා කල්‍යාණ මිතුරන් හා අනිකුත් කල්‍යාණ මිතුරන් සමග එකතු වෙලා කරන ධර්ම සාකච්ඡාවටයි. අදත් අපිට ඉතාමත්ම කරුණාවෙන් ලංකාවේ සිට සමනබැද්ද රජ මහ විහාරස්ථානයේ සිට තයි අපිට මේ අපේ දේශකයාණන් සම්බන්ධ වෙන්නේ. අපි දන්නවා පූජ්‍ය පාද පාළුගම දීපානන්ද ස්වාමීන් වහන්සේගේ පූර්ණ අනුග්‍රහයෙන් අපිට මේ සේවය ගෙන එන්නේ. ඒ වගේම ගුරුමේ චන්ද්‍රවංශ ස්වාමීන් වහන්සේත් අපිට ඒ වගේම තාක්ෂණ ප්‍රතිමුත් අද උදව් කරන බව පේනවා. එමනම් මම ඉතාමත්ම ගෞරවයෙන් අපිට අද ඉතුරු වෙලා තියෙන කොටස් වලින් අපි මෙතෙක් කල් කතා කරේ මංචමනිකාය සම්මා දිට්ඨි සූත්‍රේ. ඒකේ විශාල කොටස් රාශියක් අපි කරගෙන ගියා. මම හිතනවා ඉතිරි කොටස් ගැන කතා කිරීම සඳහා අපිට පහදා දීම සඳහා මම ඉතාමත්ම ගෞරවයෙන් ජයසිංහ එදිරිසිංහ මහත්මයාට යොමු වෙනවා. ජයසිංහ එදිරිසිංහ මහත්මයාණනි, අපිට පුළුවන් දැන් වැඩසටහන ආරම්භ කරන්න. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ගෞරවනීය අපේ බුරුමයේ චන්ද්‍රවංශ ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයෙන් මේ වැඩ සිටින මහා සංඝරත්නයෙන් අවසරයි. ඒ වගේම මෙම වැඩසටහනට ලෝකයේ විවිධ රටවලින් සහභාගී වෙන ගෞරවනීය ස්වාමින් වහන්සේලා, ඒ වගේම විවිධ බැතිමත් එහෙම නැත්නම් මේකට ශ්‍රාවක ජනතාව, බුද්ධිමත් ජනතාව සියලු දෙනාගෙන්ම අපි අවසර පතනවා මේ වැඩසටහන මෙතැන් සිට පවත්වාගෙන යන්නට. දැන් අපි මේ වෙනකොට සම්මා දිට්ඨි සූත්‍රය සාකච්ඡා කරමින් පවතින්නේ. යත් වශයෙන් මේක සම්මා දිට්ඨි සූත්‍රය සාකච්ඡා කරනවට වැඩිය යම් යම් ධර්ම කාරණා අරගෙන විවරණය කිරීමේ වැඩසටහනක් බවටයි දැන් පත් වෙලා තියෙන්නේ. ඒකේ මූලය වෙලා තියෙන්නේ සම්මා දිට්ඨි සූත්‍රය. ඒ අනුව පහුගිය වතාවේ අපි සාකච්ඡා කළා මා හමු වෙච්ච වෙලාවේ සමාවෙන්න උපාදාන වාරිය ගැන කතා කළා මේ සම්මා දිට්ඨි සූත්‍රයේ. මීළඟට අපිට තියෙන්නේ තණ්හා වාරය. දැන් කවුද අපේ සරියුත් මහරහතන් වහන්සේ එතනදී උපාදාන වාරය දේශනා කළ අවසාන වුණාට පස්සේ සියලුම භික්ෂුන් වහන්සේලා සාධහෞසෝතිකෝතේ නිග්ගු ආයස්මතෝ සාරිපුත්තස භාසිතං අභිනන්දි, උන්වහන්සේගේ දේශනාවට බොහොම සතුටු වුණා. භාසිතං අභිනන්දිත්වා අනුමෝදිත්වා එකට බොහොම සතුටු වෙලා ආයස්මන්තං සාරිපුත්තං උත්තරින් පඤ්ඤං අපුච්චුං සරිපුත් මහරහතන් වහන්සේගෙන් තවත් ප්‍රශ්නයක් විචාලා තවදුරටත් ප්‍රශ්න කළා. සියාපනා උසු අඤ්ඤෝපර්ගාය වෙනත් ක්‍රමයක් තියෙනවද මේ ආර්ය ශ්‍රාවකේ සම්මාදිට්ඨි වෙන්න, සම්‍යක් දෘෂ්ටික වෙන්න, ඒ වගේම ඔහුගේ දෘෂ්ටිය ඍජු වෙන්න, ඒ වගේම ධර්මයේ නොසැලෙන නොවිනසින ප්‍රසාදයේ ඇති මේ ධර්මයේ පිළිබඳ ධර්මයට පැමිණි ධර්මයට ධර්මයේ අවබෝධයට පැමිණි පුද්ගලයෙක් බවට පත් වෙන්නට අවශ්‍ය කරන තවත් මේ සම්මාදිට්ඨිය සම්බන්ධව තවත් ක්‍රමයක් තියෙනවද කියලා අහනවා. අඤ්ඤෝපි පරියාය. එතෙන්දී සරියුත් මහරහතන් වහන්සේ වදාරනවා සියා ආවුසෝ යතෝකෝ ආවුසෝ අරිය ශ්‍රාවකෝ තණ්හංච පජානාති. ආර්ය ශ්‍රාවකයා තණ්හාව දන්නවා නම්, තණ්හා සමුදයංච තණ්හාවට හේතුව ඉපදීමට තණ්හා ඉපදීමේ හේතුව දන්නවා නම්, තණ්හා නිරෝධංච තණ්හාව නිරුද්ධ වෙන ආකාරය නැසෙන ආකාරය දන්නවා නම්, තණ්හා නිරෝධගාමිනී පටිපදාංච තණ්හාව නිරුද්ධ වන නිරුද්ධ වීම කරා පමුණුවන ප්‍රතිපදාව දන්නවා නම්, එත්තාවතාවක ව්‍යාවසෝ හැවැත්නි මෙන්න මේ හේතු වෙනොත්
ආර්ය ශ්‍රාවකයෙක් සම්මා දිට්ඨියෝති සම්මා දෘෂ්ටිකයෙක් වෙනවා. උදාස දිටි දිට්ඨියෝගේ දෘෂ්ටිය ඍජුනා වෙනවා. ගමකිනෝගිය ඍජු මාර්ගයේ ගමන් කළ උජුපටිපන්න කියන මාර්ගයේ ගමන් කරන දෘෂ්ටියක් බවට පත් වෙනවා. ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති. ධර්මයේ නොසැලෙන ප්‍රසාදේ ඇති ආගතෝ ඉමන් සද්ධම්මං මේ ධර්මයට අවබෝධයෙන්ම පැමිණි කෙනෙක් බවට පත් වෙනවාය. ඊළඟට ඒ ප්‍රශ්නය එතැන් සිට ප්‍රශ්නානුකූලව විස්තර කරනවා. කතමා පනාඋසෝ තණ්හා, කතමෝ තණ්හා සමුදයෝ, කතමෝ තණ්හා නිරෝධෝ, කතමා තණ්හා නිරෝධගාමිනී පටිපදා. තණ්හාව කියන්නේ කුමක්ද? ඇවැත්නේ තණ්හා සමුදය තණ්හා වැතිවීමට හේතුව කුමක්ද? තණ්හා නිරෝධය කුමක්ද? තණ්හා නිරෝධගාමිනී මාර්ගයේ ප්‍රතිපදාව කුමක්ද? තණ්හා ඊට පස්සේ සෝ සබ්බසෝ රාගාණ තණ්හා කේමියා උසෝ තණ්හා කාය. තණ්හා කාය තණ්හා සමූහ හයක් තිබෙනවා. රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා. ඊළඟට වේදනා සමුදයා, තණ්හා සමුදයෝ, තණ්හාව හටගන්නේ වේදනාව නිසා. වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ, වේදනාව නැසීමෙන් තණ්හාව නැති වෙනවා. අයමේ වරිය වට්ටංගිකෝ මග්ගෝ තණ්හා නිරෝධගාමිනී පටිපදා, මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේම තමයි මේ කියන තණ්හාව නැති කිරීමේ මාර්ගය. එතකොට මේ තණ්හා දැන් මෙතෙන් සිට අපි මේ තණ්හා කියන මේක සඳහන් කරලා තියෙන්නේ කතමෝලියේ තණ්හා. මේ තණ්හා කියන්නේ මොකද්ද? තණ්හා කියන එක විස්තර කරනවා. රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්මා තණ්හා. මේකේ තණ්හා කියන එක තනතර හඳුන්වලා තියෙන්නේ සේමේ ආසෝ තණ්හා කායා කියලා. සම්මාදීප සූත්‍රයේදී තණ්හාව හඳුන්වන්නේ තණ්හා චේමේ අවස තණ්හා තණ්හා කාය හයක් තියෙනවා. ඒක විස්තර කරනවා පටිසම්භිදා මග්ග අට කතාවේදී. තණ්හා කාය කියන්නේ මොකද? රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා. සායේව ඒ කියන තණ්හාවම කාම තණ්හාදි ભેදේන කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා ආදී වශයෙන් අනේක ભેද වශයෙන්, අනේක ප්‍රභේද වශයෙන් රාශියක් තිබෙන නිසා මේක තණ්හාව කියන්නේ මේ හුදු එක ක්ලේශයක් පමණක් නෙවෙයි. මේක පැතිර ගිය මහ විශාල ප්‍රදේශයක ව්‍යාප්ත වෙච්ච මහ විශාල ධර්මයක් නිසා මේක රාශියක් වරාවෙන්න ප්‍රභේද රාශියක් තියෙන නිසා තණ්හා කාය කියලා මේක හඳුන්වනවා. අන්න ඒක හරි වැදගත්. මොකද මේ තණ්හා කාය කියන වචනේ මේ මුළු සංසාර සත්‍යයගේ සංසාර භවයේම පුරාම පැතිර ගිය මා විශාල පැතිරීමක් ඇති දෙයක් මේ තණ්හාව කියලා කියන්නේ. ඒක සාමාන්‍යයෙන් තණ්හා විචරිතය, තණ්හා විචර තණ්හා චරිත කියන එක විස්තර කරන තැන්වලදී කියනවා. ඒක 108 කට තණ්හා විචරිතානි කියලා කියන්නේ 108 කට මේක පැතිරිලා යනවා. මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ බුදුරජාණන් වහන්සේගේ තිබෙන විශේෂත්වය තමයි උන්වහන්සේ විභජ්‍යවාදී කියලා අපි කියනවා. බෙදා දැක්වීම උන්වහන්සේගේ විශිෂ්ටත්වය. ඒ නිසා මේ තණ්හාව කියන එක තේරුම් ගන්නට පුළුවන් වෙන්නට අපිට බෙදා දක්වලා තියෙනවා. හොඳයි. මා කැමති මේ තණ්හාව ගැන කතා කරන්නට ඉස්සර වෙලා මේ තණ්හාව කියලා කියන එක. තණ්හාව කරා අපි එන්නේ කොහොමද? මේක ඔබට මතක් වෙනවා ඇති මේ අවිද්‍යාපච්චයා සංඛාරා, සංඛාරපච්චයා විඥානං ආදී වශයෙන් කියාගෙන යන පටිච්චසමුප්පාදයේදී පස්සපච්චයා වේදනා, වේදනාපච්චයා තණ්හා කියලා එතෙන්දී අපිට හම්බ වෙනවා මේ තණ්හාව කියන එක එන තැන. එතෙන්දී ඒ නිසා මේක පොඩ්ඩක් මේ සංසාර වටය, සංසාර චක්‍රය, එහෙම නැත්නම් සංසාර වටය කියලා කියන එක මොකද්ද කියලා පොඩ්ඩක් බලාගෙන අපි එතෙන්ට આવමින් භාසුයි කියලා මට හිතෙනවා. ඒ නිසා අපිට හම්බ වෙනවා විනය පිටකේ සමන්තපාසාదికා අචුවාවේදී වේරංජ කාණ්ඩයේදී මෙන්න මේ කියන සංසාර චක්‍රය පිළිබඳව විවරණයක්.
එතෙන්දි කියනවා අතවා සංසාර චක්කන්ති අනමතග්ග සංසාර වට්ටං උච්චති. කෙලවරක් නොපෙනෙන මේ සංසාර කියලා කියන පැවැත්ම තමයි කාලය මේ පැවතීගෙන යාමට තමයි සංසාර චක්‍රය කියලා කියන්නේ. කෙලවරක් නැති සංසාරයේ ගමන් මඟ ගමන තමයි සංසාර වටේ නැත්නම් ගමන තමයි සංසාර චක්‍රය කියලා කියන්නේ. තස්සච ඒ සංසාර චක්‍රයාගේ සංසාරයේ නැමැති චක්‍රයේ අවිද්‍යා නාභි අවිද්‍යාව තමයි නාභිය. නාභිය කියලා කියන්නේ බොස් ගෙඩිය කියලා ඔකට කියනවා. දැන් ඔය රෝදයක කරත්ත රෝදයක මැද ගරාදි සියල්ල එකතු වෙලා තියෙන මැද තැනක් තියෙනවා. අන්න ඒක තමයි නාභිය කියලා කියන්නේ. සියලු ගරාදි එකට එකතු වෙන මැද කොටස මැද තැන. එතකොට අවිද්‍යා නාභි මූලත්තම්. ඒක මුල වන බැවින් අවිද්‍යාව තමයි නැබ මුල. ජරා මරණං නේමි. ජරා මරණ තමයි වටේ තියෙන අපි ඔය රිම් එක කියලා කියන සාමාන්‍ය රෝද වගේ තියෙනවා වගේ වටේ තුවන කොටසට තමයි කියන්නේ නේමි නිම්වලල්ල කියලා එකට කියනවා. දැන් සාමාන්‍යයෙන් කරප්පේක නම් පට්ටම එහෙම ගහන්නේ, යකඩ පට්ටම ගහන්නේ නිම්වලල්ලේ. ඒ කියන්නේ රෝදවල ගරාදි කෙලින්ම ගිහිල්ලා ආපස්සට මැදින් එකතු වෙන ගරාදි ගිහිල්ලා සම්බන්ධ වෙන තැනට කියනවා ඒ වලල්ලට කියනවා නිම්වලල්ල කියලා. ඒක නේමි. එතකොට ජරා මරණ තමයි නේමි නිම්වලල්. අවිද්‍යාව තමයි නාභිය මැද. ජරා මරණ ඒක පරියෝසානක් දා කෙලවෙන. සේසා දස ධම්මා අර අනිත් ධර්ම 10ක් ඔය අතර අවිද්‍යාවත් ජරා මරණත් අතර තියෙනවා නම් සංඛාර විඥාන නාම රූප ආදී වශයෙන් ධර්ම 10ක් තියෙනවා. ඒ ධර්ම 10ට කියනවා අර හේවත් ගරාදි කියනවා. ඒයි ඒවා අර කියලා කියන්නේ අවිද්‍යාව මුල් කොට ඇති නිසා, ජරා මරණ කෙලවල කොට ඇති නිසා. එතකොට මේ චක්‍රයක් මේ ගමන් කරන්නේ චක්‍රයක් විදියට. මේකේ මැද අවිද්‍යාව සියලුම ගරාදි සම්බන්ධ කරලා තියෙන දෙන්න. අවිද්‍යාව මුල, මේකේ කෙලවර තමයි පරියසානේ කෙලවර තමයි ජරා මරණ. අවිද්‍යාව මුල ජරා මරණ කෙලවර. ඉතින් මේ මැද තියෙන ඔක්කොම ගරාදි කියලා කියනවා. ඊළඟට මේක විස්තර කරනවා. මේක අවිද්‍යාව කියන එක. කප්පච දුක්ඛාදීසු අඥානං අවිද්‍යා. දුක්ඛ ආදිය පිළිබඳව නොදැනිය. දුක්ඛේ අඥානං, දුක්ඛ සමුදය අඥානං, දුක්ඛ නිරෝධේ අඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය අඥානං කියලා කියන මෙන්න මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ නොදැනීම තමයි අවිද්‍යාව කියලා කියන්නේ. එතකොට මේ ලෝකයේ පිළිබඳව ලෝක යථාර්ථයක් තියෙනවා. ඒ යථාර්ථය ඇත්ත ඇති සැටියෙන් දැකලා නැහැ, දන්නේ නැහැ. දැන් දන්නවාය කියලා කියන එකේ තේරුමක් තියෙනවා. දැන් ගොඩක් වෙලාවට අපි අහලා ඉගෙනගෙන තියෙනවා, පාඩම් කරලා තියෙනවා, තේරුම ඉගෙනගෙන තියෙනවා. මේක නෙවෙයි දන්නවා කියලා කියන්නේ. මේ දන්නවා කියලා තවත් එහාට ගොඩක් යන්න තියෙනවා. මේක අවබෝධ කර ගැනීම. ඒකට බණ පොතේ පාවිච්චි වෙන චතුරාර්ය සත්‍ය පිළිබඳ විවරණින් සමාජය කරනවා. දැන් පරිඥා කියන එක එනනම් අභිඤ්ඤා, එහෙම නැත්නම් පරිඤ්ඤා. ඒකට අභිඤ්ඤා පරිඤ්ඤා කියන වචන වලින් විස්තර කෙරෙන්නේ හාත්පසින් හැම ආකාරයෙන්ම ගැඹුරින් අවබෝධ කර ගැනීම. එතෙන්දී තමන් තණ්හාවට, මානයට, දෘෂ්ටියට පත් වෙන්නේ නැතුව මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව ඇත්ත ඇති සැටියෙන් දකින්නට තරම් විවෘත මනසකින් තණ්හාවට හසු නොවි, මානයට හසු නොවි, දෘෂ්ටිගත නොවි තියෙන හැටියෙන් තේරුම් ගැනීමට යාමේදී තමයි මේ කියන ඥාණය ඇති වෙන්නේ. ඒකට විද්‍යාව කියලා කියනවා. එතකොට අපි දන්නවා බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා ඒ උන්වහන්සේ ධර්ම දේශනා කරන ප්‍රථම ධර්ම දේශනාවේදීම මේ අවිද්‍යාව නැතිවීම පිළිබඳව උන්වහන්සේ දා සඳහන් කළා විද්‍යා උදපාදි. අවිද්‍යාව නැති වෙලා ගිහිල්ලා විද්‍යාව පහළ වුණාය කියලා. අන්න ඒක තමයි මේ අවිද්‍යාව නිසා තමයි, අවිද්‍යාව නොදන්නාකම තමයි මේ කියන අවිද්‍යාවනේ සමාවෙන්න. මේ චතුරාර්ය සත්‍ය නොදන්නාකම තමයි අවිද්‍යාව කියලා කියන්නේ. බල මේක කියනවා මෙන්න මෙහෙම. කාම භවේච අවිද්‍යා, කාම භවේ
සංඛාරාණං පච්චයෝ හෝති. කාම භවයේදී ඒකේ පවතින අවිද්‍යාව කාම භවයේහි සංස්කාරවලට ප්‍රත්‍ය වෙනවා. මෙන්න මේක හරි වැදගත් දෙයක්. මොකද අපි දැන් එක එක භවවල එක එක සත්‍ය උපදිනවා. ඒ ඒ භවයේ ජීවත් වෙනකොට ඒ ඒ භවයට කෙනෙක් පිළිස සමුදායක් හා ඊට අදාළ රාමුවක අපි ඉන්නේ. මනුෂ්‍ය ජීවිතේ ඉන්නේ කෙනා මනුෂ්‍ය රාමුවක, දිව්‍ය ලෝකේ ඉන්නේ කෙනා දිව්‍ය රාමුවක, බ්‍රහ්ම ලෝකේ ඉන්නේ කෙනා බ්‍රහ්ම රාමුවක, අරූප ලෝකේ ඉන්නේ කෙනා අරූප රාමුවක, තිරිසන් ලෝකේ ඉන්නේ කෙනා තිරිසන් රාමුවක. ඒ රාමුව ඇතුලේ තමයි ඉස්තන්නේ. ඒ නිසා එයාගේ වේද සංඥා සංකාර විඥාන නාම රූප ඔක්කොම ක්‍රියාත්මක වෙලා යන්නේ ඒ රාමුවට අදාළව. ඒ නිසා මේක කියනවා තත්ත දුක්ඛාදිසු අඥානං අවිද්‍යා දුක්ඛාදී නොදන්නා හින්දා අවිද්‍යාව කියනවා. කාම භවයේච කාම භවයේදී අවිද්‍යා, ඒ කාම භවයේ කාට අවිද්‍යාව. කාම ලෝකේ ඉන්න කෙනාට තියෙන අවිද්‍යාව රූප ලෝකේ ඉන්න කෙනාට තියෙන අවිද්‍යාවට වැඩිය වෙනස්. කාම භවයේ කාම සම්පත්. ඒකෝර මේ පංච කාම සම්පත් පිළිබඳව රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මෙන්න මේවා ආකාරයෙන්. ඒ වගේම චක්කු සෝත ගාන ජීවහා කාය මන කියන මෙන්න මේ පංච කාම සහ මේ ආයතන වලින් ගන්නා වූ මේ කාම සම්පත් කාමයේ පිළිබඳව මේ ලෝකයේ විඳිය හැකි. දැන් හුඟක් වෙලාවට අපේ දිවි ලෝකයක් ගැන බ්‍රහ්ම ලෝකයක් ගැන කතා කරන්න ගියා තුංගා දේවල් පැහැදිලි කර ගන්න සිද්ධ වෙනවා. මොකද මේ ලෝකේ නැති දේවල් එහෙ තියෙන්නේ මොනවද? එහෙම නැත්නම් ඒක මෙහෙ තියෙන දේවල් එහෙ නැත්තේ මොනවද කියලා. මොකද ඒක එක ලෝකවලට අනුව එක එක දේවල් වෙනස්කම් තියෙනවා. ඉතින් මෙන්න මේ නිසා කියනවා ආරි කාම භවයට අදාළ අවිද්‍යාව කාම භවයේ සත්‍යයට සංස්කාර බවට පත් වෙනවා. එතකොට කාම භවයේ කර්ම රැස් කරන්නේ කාම භවයේ සිතුවිලි සිතුම් පැතුම් ඇති කරන්නේ කාම භවයට අයිති අවිද්‍යාව, කාම භවයට අදාළ අවිද්‍යාව. එතකොට අවිද්‍යාව කාම භවයේදී කාම භවයට අදාළ ආකාරයට ක්‍රියාත්මක කරනවා සත්‍යයගේ සංතානිය තුළ. ඊළඟට කියනවා ඒ අනුව අවිද්‍යා මත්‍ය සංඛාරා කියලා කිව්වට පස්සේ කාම භවයේහි ඇතිවෙන කර්ම සංස්කාරයන්ට කාම භවයට අයිති අදාළ අවිද්‍යාව පච්චයෝ හෝති පත්‍ය වෙනවා. හේතු පච්චය කියලා දෙකක් තියෙනවා. ඒකත් මතක තියාගන්න. පච්චයෝ හෝති හේතුව කියන එක බොහෝ වෙලාවට වෙලා ඉවරයි. නැවත නැවත එකතු වෙන ඒවාට කියන්නේ පච්චය. දැන් හේතුව කියන උදාහරණයක් විදිහට අඹ ගහක් හැදෙනකොට අඹ ගහට මූලික හේතු උනේ අඹ ඇටේ. අඹ ඇටේ හේතු වෙන්නේ එක සැරයක්. ඒක හේතු වෙලා ඉවරයි. ඊට පස්සේ ජලය, වාතය, උණුසුම ආදී මේ සියලු දේවල්, පස්සේ තිබෙන රගුණය, මේ ආදී නොයෙකු දේවල් ඊට පස්සේ ප්‍රත්‍ය වෙනවා. හැබැයි අඹ ගස් පවතින්නේ අර හේතුව නිසා හටගත්ත ප්‍රත්‍ය නිසා පවතිනවා. ඒ නිසා මේ පච්චය කියලා කියන වචනේ හේතුවට වැඩිය ටිකක් පුළුල් අර්ථයක් තියෙන එකක්. එතකොට මේක කියනවා දැන් පච්චය වීම නවතින්නේ නැහැ. හේතු වීමත් නවතින්නේ නැහැ. නමුත් හේතුවකින් යමක් ඇති කරලා ඊට පස්සේ ප්‍රත්‍ය මගින් තමයි පවත්වන්නේ. ඒක වෙනත් විදිහකින් අපි ප්‍රතිසන්දි විපාක සහ ප්‍රවෘත්ති විපාක කියලා තියෙනවා කර්ම විපාක වර්ග දෙකක්. හරියට අන්නේ ඒ වගේ. ප්‍රතිසන්දි විපාකයේ තමයි ඉදිරිවීම කරන්නේ, ඒක කසරේ කරන්නේ. ඊට පස්සේ තියෙන ප්‍රවෘත්ති විපාක. ඒ වගේ හේතුව කියන එක යමක් ඇති කරනවා, පච්චේ කියන එකෙන් පවත්වාගෙන යනවා. නමුත් ඉතින් ධර්මයේදී ඔය දේශනා කරන්න ගියාම සමහරවිට හේතු ප්‍රත්‍ය කියන දෙකම එක සමාන ගොඩට දාලා කතා කරන වෙලාවල් තියෙනවා. නමුත් අර විදිය එක තමයි. එතකොට මේ කියනවා කාම භවයේදී කාම භවයට අයිති අවිද්‍යාව කාම භවයේ සංස්කාර වලට ප්‍රත්‍ය වෙනවා. ඊළඟට රූප භවයේ මොකද වෙන්නේ? රූප භවයේ අවිද්‍යාව රූප භවයේ සංඛානම් පච්චයෝ හෝති. රූප භවයට අදාළ අවිද්‍යාව. එතකොට මෙහි ඉන්නේ කෙනා මේ කාම භවයේ ඉන්නේ කෙනා. දැන් ওই ප්‍රථම ධාන ආදී රූප ධාන වඩපු අය ඒ රූප ලෝකේ ඉන්නකොට ඒකේ තියෙන අවිද්‍යාව ඒකෙදී ඇති වෙන අවිද්‍යාව මේ වගේ නෙවෙයි. මේ අපිට මෙහි තියෙන මේ කාම වස්තුන් පිළිබඳව අපි ගන්න අවිගමන, ඒ සාකච්ඡා, ඒ පිළිබඳ දැනීම්, ඒ පිළිබඳ ආසාවන් නෙවෙයි රූප භවයේ තියෙන්නේ.
ඒ නිසා රූප භවයේදී අවිද්‍යාව පවතිනවා. හැබැයි එයාගේ ඒ රූප භවයේ ඉන්න කෙනාගේ අවිද්‍යාව මේ අපිට අදාළ අවිද්‍යාව නොවේ කියලා මේ කියන්නේ. ඒ අවිද්‍යාව වෙන රූප ස්වરૂපයක් රූප භවයට අදාළ ස්වરૂපයක් ගන්නවා. එතකොට රූප භවයේ අවිද්‍යාව රූප භවයේ සංඛාරාණං පච්චයෝති. එහෙදි කරන කර්ම රැස්. එතකොට එහෙදිත් කර්ම රැස් වෙනවා. ඒ සංස්කාර රැස් වීමට රූප භවයේ අවිද්‍යාව හේතු වෙනවා. අරූප භවයේ අවිද්‍යාව අරූප භවයේ සංඛාරාණං අර වෙනත් විදියකින් කියනවා නම් තවත් පැත්තකින් එහෙදි කර්ම රැස් කරනවා කියනකට වැඩිය මේක කියවෙන කාරණයක් තමයි. කාම භවයේහි ඉපදීමට හේතු වන අවිද්‍යාව කාම භවයේ සකස් කිරීම සඳහා අවශ්‍ය කරන කර්ම රැස් කිරීම සිද්ධ කළා. එතකොට කාම භවයේ ඉපදීමට කර්ම රැස් කළා කාම භවයේ උත්පත්තිය ලබා දෙන්නේ කාම භවයට අදාළ අවිද්‍යාව. එතකොට අවිද්‍යාවේ කාම භවයට අදාළ කොටසින් එහෙම නැත්නම් මට්ටමින් තමයි කාම භවය. එතකොට යම් කිසි කෙනෙක්ගේ මනස වර්ධනය වීම සහ වර්ධනය නොවීම පිළිබඳ ප්‍රශ්න තියෙනවා. සාමාන්‍යවා බොනවා ඉන්නවා ගෙවදවා කරගන්නවා පොදු දරුවන් හදනවා සැප විඳිනවා ඇසෙන් කණෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් විඳින තියන දෙව දෙනවා කියන එක මේ තමයි කාම භවයේ ඉන්න පුද්ගලයෙකුට තියෙන සාමාන්‍ය අපේක්ෂාවන්. එතකොට මේක කාම භවය අවිද්‍යාව. එතකොට කාම භවයේ මට්ටමට අවිද්‍යාව තියෙන එක්කෙනාට කාම භවයට අදාළ සංස්කාර පහළ වෙනවා. එතකොට කාම භවයේහි එයාගේ උත්පත්ති සිද්ධ වෙන්නේ කාම භවයේ අවිද්‍යාවට අනුවයි. එතකොට කාම භවයේ අවිද්‍යාව කාම භවයට හේතු වෙනවා. ඊළඟට රූප භවයේ අවිද්‍යාව අදාළ අවිද්‍යාව රූප භවයේ සංස්කාර බවට පත් වෙනවා. සංස්කාර වලට හේතු වෙනවා. නොට ඊළඟට අරූප භවයේ අවිද්‍යාව. දැන් කාම භවයට රූප භවයට වැඩි සිත දියුණුයි අරූප භවයට යනකොට. ඒ වුණාට අවිද්‍යාව තියෙනවා. මේ අවිද්‍යාව රූප භවයට අදාළව. ඒ කියන්නේ මේ එතනක් කියනවා දැන් සමහර වෙලාවට තණ්හා වශයෙන්, මාන වශයෙන්, දික්ති වශයෙන් ඒ පුද්ගලයා විවිධ මඤ්ඤණාවන් කරනවා. ඒක සක්කාය මඤ්ඤණාවන් තියෙනවා. රූප භවය දැන් මූලපරියාය සූත්‍රයේ තියෙනවා ඒ රූප භවයේ ඉන්න අයටත් අරූප භවයේ ඉන්න අයටත් ඒ හැම එක්කෙනාටම ඒ මේ තමන් ඉන්න ලෝකයේ පිළිබඳව මේ ඒසෝහමස් මේ දැන් මේ කියන විදිහට මමයේ මමයේ කියන මේ කියන හැඟීම තියෙනවා ඒ මඤ්ඤණාව ආදී මාන වශයෙන් මේ මඤ්ඤණාව කියනවා දැන් ඔන්න උදාහරණයක් විදිහට කවුරුහරි අරූප භවයේ පිළිබඳව අපට අරූප භවයේ කියනවා මෙන්න මෙහෙම දැන් ආකින්චඤ්ඤා ආකාසානංචායතන මුල්පරියාය සූත්‍රයේදී කියනවා ආකාසානංචායතන ආකාසානංචායතනතෝ සංජානාති ආකාසානංචායන ආකාසානංචායතන අඤ්ඤත් ආකාසානංචායතන මඤ්ඤති ආකාසානංචායතනස්මින් මඤ්ඤති ආකාසානංචායතනතෝ මඤ්ඤති ආකාසානංචායතන මේති මඤ්ඤති ආකාසානංචායතන අභිනන්දති සංචික්ස හේතු අපරිඤ්ඤාතං තස්සාති වදාමි ආකාසානංචායතනේ හිතියට ඒ පුද්ගලයා ආකාසානංචායතනේ පිරිසිදු දැනගෙන නෙවෙයි ඉන්නේ අවිද්‍යාවෙන් ඉන්නේ ඒ නිසා ඒ ආකාසානංචායතනේ තියෙන මේ පිළිබඳව ඉන්න ඒක ආකාසානංචායතනේ කියන භවයක් කියලා ඒක සතුටු වෙනවා ඊළඟට ඒක ආකාසානංචායතන හඳගෙන ඒකේ තණ්හා මාන දිට්ඨි වශයෙන් ඉන්නවා ඊළඟට ඒක නිත්‍යයි කියලා හිතෙනවා ආකාසානංචායතනේ මගේ කියලා හිතෙනවා මම ආකාසානංචායතනට අයිති කියලා හිතෙනවා මෙන්න මේ විදිහේ මඤ්ඤණාවන් රාශියකට අහු වෙනවා රූප අරූප භවයේ ඉන්න පුද්ගලයා එතකොට ඒ තමයි අරූප භවයේ ඉන්නේ කෙනා ගැ විද්‍යාව අරූප භවයේ ඉන්න පුද්ගලයාගේ අරූප භවයේ අයිති සංස්කාරවලට හේතු වෙනවා ඊළඟට දැන් ඔන්න විද්‍යාව ඊළඟට තියෙන සංස්කාර වෙන සංස්කාර කාමබවේ සංස්කාර කාමබවේ පටිසන්ධි විඤ්ඤාස පච්චයෝ කාමබවේ උදාන සංස්කාර දැන් සංස්කාර කියන එක අපි කර්ම කියලා ගමු සංස්කාර කියන එක කර්මයෙන් කියලා ගත්තට පස්සේ අපේ සංසාරයේදී අපිට කරගත්තු කර්ම තියෙනවා සමහර ප්‍රතිසන්ධි පාද දෙන්න පුළුවන් සමහර ප්‍රවෘත්ති පාද දෙනවා කර්ම තියෙනවා මේවා කියමු සංස්කාර.
එතකොට කාම භවයක විපාක දෙන්නට තියෙන සංස්කාර රැස් කරගෙන හිටියනම් ඒ පුද්ගලයා කාම භවයේ උපදිනවා. එතකොට කාම භවයට අදාළ මනුස්ස ලෝකෙක හෝ දිව්‍ය ලෝකෙක හෝ එහෙම නැත්නම් ත්‍රිසන් ලෝකෙක හෝ අපායක හෝ සුගති හෝ සුගති නොවන ඕනෑම කාම භවයක අදාළ සංස්කාර රැස් තියෙනවා නම් ඒ සංස්කාර ඒ කාම භවයේ ප්‍රතිසන්දිට හේතු වෙනවා. කාම භවයේ සංස්කාර භවයේ ප්‍රතිසන්දි විඥානස්ස පච්චයෝති. ඒකට හේතු සහ කම්පිතවට පත් වෙනවා. ඊළඟ රූප භවයේ සංස්කාර රූප භවයට අදාළ සංස්කාර ඉස්සලක් රූප භව සංස්කාර හැදෙන්නේ රූප භවයේ තියෙන අවිද්‍යාව නිසා. රූප භවයේ සංස්කාර රූප භවයේ ප්‍රතිසන්දි විඥානයේ ඇතිවීම පොහොතකට ඉන්න මචන් අපිට පොඩ්ඩක් කැපෑදි වෙන්න පටන් ගත්තා අවසානයේදී රසික මහත්මයාත් කියලායි නම් රසික මහත්මයාත් බලන්න මයික් එක ඕෆ් වෙලාද කියලා හොඳට සංජය මහත්මයාත් බලන්න හැමෝම බලන්න මයික් ඕෆ් කරගෙනද කියලා අමතකලා ඔක්කොත් මයික් එකක් ඔන් වෙලා තියෙනවද කියලා නිසා අපිට අලිත් අපේ දේශිකයන් වහන්සේ කියන එක කැඩි කැඩි ඇහෙන්න පටන් ගන්නනේ හොඳයි හැමෝම මයික් බලන්න සමයන් ජයසිරි සිංහ මහත්මයා ඔබතුමාට පුළුවන් අපට සාකච්ඡා පටන් ගන්න. හරි හරි හරි. එතකොට අපි දැන් කතා කළේ සංස්කාර. ඔබට කාම භවයේ සංස්කාර කාම භවයේ ප්‍රතිසන්දි විඥාණයට තමයි හේතු. මේ කාම භවයේ අදාළ සංස්කාර වලින් රූප භවයේ ප්‍රතිසන්දි විඥාණයක් ලබන්න බැහැ. ඔබට කාම භවයේ සංස්කාර කාම භවයේ ප්‍රතිසන්දි විඥාණයට හේතු වෙයි. ඒ සංස්කාර රූප භවයේ ප්‍රතිසංවි විඥාණයට ප්‍රත්‍ය වෙනවා හේතු වෙනවා. අරූප භවයේ සංස්කාර ආය සංස්කාර වචී සංස්කාර මනෝ සංස්කාර කියලා කියන මෙන්න මේ වගේ සංස්කාර එහෙම නැත්නම් මේ කියන කර්ම ඒවා අරූප භවයේ ප්‍රතිසංවි විඥාණය ලබා ගැනීමට හේතු වෙනවා. ඒ තමයි ප්‍රතිසංවි විඥාණය ඒ සංස්කාර. ඊට පස්සේ විඥාණය. කාම භවයේහි පටිසන්ධි විඥාණය. දැන් අපි එතෙන්ට නිකන් ඇවිල්ලා තියෙන්නේ කාම භවයේ දැන් පටිසන්ධි විඥාණයට අපි ආවා. කාම භවයේ නාම රූපස්ස පච්චයෝ. කාම භවයේ ප්‍රතිසන්ධි විඥාණය ලැබුණම කාම භවයේහි නාම රූප දෙකම සම්පූර්ණයෙන් පහළ වීමට අර කියන පටිසන්ධි විඥාණය ප්‍රත්‍ය වෙනවා. රූප භවයේහි ප්‍රතිසන්ධි විඥාණය රූප භවයේ නාම රූප දෙක පහළ වීමට හේතු වෙනවා ප්‍රත්‍ය වෙනවා. අරූප භවයේදී දැන් අරූප භවය දන්නවා රූපයක් නැහැ කියලා. ඒ නිසා අරූප භවයේ ප්‍රතිසන්ධි විඥාණය නාමස්සය පච්චයෝ හෝති අරූප භවයේහි නාම ධර්ම පහළ වීමට ප්‍රත්‍ය වෙනවා. මෙන්න විඥාණය හේතු වෙන හැටි. ඊළඟට නාම රූප. කාම භවයේ නාම රූපම් කාමයේ සලායතන සච්චෝ හෝති. කාම භවයේ නාම රූප දෙක කියන්නේ වේදනාකාර විඥාන කියන පංචස්කන්ධය තමයි නාම රූප කියන්නේ. මේ නාම රූප දෙක කාම භවයේ සලායතනයේ චක්කුසෝතදාන ජීවාකාර මන කියන සලායතනයේ පහළ වීමට ප්‍රත්‍ය වෙනවා. රූප භවයේ නාම රූපම් රූප භවයේ නාම රූප දෙක රූප භවයේ තින්නං ආයතනං පච්චයෝති. රූප භවයේ ආයතන 6ම නැහැ. රූපයේ තියෙන ආයතන 3යි. ඒ තමයි චක්කු, සෝත සහ මන කියන ආයතන 6. ධාන ජීවහා කාය කියන ඒවා රූප භවයේ නැහැ. ඒ නිසා රූප භවයේ නාම රූප දෙක නාම රූප දෙකම තියෙනවා. ඒ කියන්නේ නාම කියලා කොටසකුත් තියෙනවා, රූප කියන ඒවායින් කොටසකුත් තියෙනවා අරූප භවෙ. ඒ නිසා නාම රූප කියන වචනේ ඉවත් වෙලා නැහැ. නාම රූප කියන ව්‍යවහාරය ඉවත් වෙන්නේ නැහැ. හැබැයි නාම රූප කිව්වට සියලු දේ මේ රූප භවයේ හෝ කාම භවයේ තියෙන සියල්ල නැ කාම භවයේ තියෙන සියලුම ආයතන පවතින්නේ නැහැ. ඒකට චක්කසෝත මන කියන ආයතන තුන පමණයි රූප භවයේ පවතින්නේ. අන්න රූප භවයේ නාම රූප දෙක රූප භවයේ ආයතන තුනට එහෙම නැත්නම් චක්කසෝත මන කියන ආයතන තුනට පත් වෙනවා. ඇතිවීමට හේතු බවට පත් වෙනවා. එහෙම නැත්නම් පැවතීමට හේතු වෙනවා. ඒකට ඇතිවීමත් පැවතීමත් දෙකම නිසා තමයි මේ පච්චයෝ හෝති කියලා දාලා තියෙන්නේ. ඊට අරූප භවයේ නාමං
දැන් අපි දන්නවා අරූප භවයේ රූපයක් නැහැ කියලා. ඒ නිසා නාමය අරූප භවයේ ඒකස් ආයතනස්ස පච්චයෝති. එකම ආයතනය. ආයතන හයෙන් එකයි තියෙන්නේ මන ආයතනේ විතරයි අරූප භවයේ තියෙන්නේ. අරූප භවයේ කියන ආයතන නැහැ. ඒ තියෙන එක ආයතනයක ප්‍රත්‍ය වෙනවා. ඒ කියන නාමය රූපයක් නැහැ. ඊළඟට සලආයතන. කාම භවයේ සලආයතනං කාම භවයේ සබ්බිදස්ස පස්සස පච්චෝ කාම භවයේ කියන ආයතන හයක් තියෙනවා කාම භවයේ. ඒ කාම භවයේ තියෙන ආයතන හය කාම භවයේ තියෙන ස්පර්ශයට හේතු වෙනවා. ඒ කියන්නේ චක්ඛු සෝත ගාන ජීවහා මන කියන ආයතන චක්ඛු සංපස්ස සෝත සංපස්ස ගාන සංපස්ස ජීවා සංපස්ස කාය සංපස්ස මනෝ සංපස්ස කියලා තියෙන මෙන්න මේ පස් හයට හේතු බවට ප්‍රත්‍ය බවට පත් වෙනවා කාමයේ කියන ආයතන හය. රූප භවයේ රූප තීන ආයතන අනේ රූපයේ ආයතන තුනයි. ඒ ආයතන තුන රූප භවයේ තීනම් පස්සාරම් පච්චෝ. මේ රූපයේ ආයතන තුනයි කියලා කිව්වොත් තමයි චක්කු ඔබට චක්කු ඒක චක්කු සංපස්සයට සෝත ආයතනේ සෝත සංපස්සයට මන ආයතනේ මන සංපස්සයට හේතු වෙනවා රූප. කොයිතරම් අමාරු වැටෙන කෙනෙක්ද මේ කාම භවයේ ඉන්නේ කියලා. කොච්චර දේවල් අපි කියනවාද හැම අපේ වටේ වටේ කොච්චර තියෙනවද? ඒකට අත් වශයෙන් රූප අරූප භව වල ඉන්න කට්ටිය එක පැත්තකින් සුරක්ෂිතයි. අපි එච්චර බලන්න කාම වෙයි චපස්සස්. පස්ස. එතකොට මේ කියන කස්ස හය. චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, ගාන සම්පස්ස, ජීව සම්පස්ස කියලා මනෝ සම්පස්ස ධම් කියන මෙන්න මේ සම්පස්ස හය. කාය සම්පස්ස, මනෝ සම්පස්ස. මේ කියන පස්ස හය කාම භවයේ චන්නං වේදනානං වේදනා හයට පච්චේ වේදනා. මොකද්ද වේදනා හය? චක්කු සම්පස්සජා වේදනා, සෝත සම්පස්සජා වේදනා, ගාන සම්පස්සජා වේදනා, ජීවා සම්පස්සජා වේදනා, කාය සම්පස්සජා වේදනා, මනෝ සම්පස්සජා වේදනා කියලා හඳුන්වන චක්කු සම්පස්සයෙන් ඇතිවෙන වේදනාව චක්කු සම්පස්ස වේදනාව. ඒක ඇහැට දැනෙන දැනීම කනට දැනෙන්නේ නැහැ. අනට ශබ්දයක් ඇසීමෙන් දැනෙන දැනීම නාසයට දැනෙන්නේ නැහැ. වේදනාව විවිධ ආකාරයේ අනිවාර්යයෙන්ම වෙනසක් තියෙන නිසා වේදනාවය වෙනම දක්වලා තියෙනවා. එක වේදනාවක් නෙවෙයි සියලුම ආයතන වලින් සියලුම ස්පර්ශයන්ගෙන් ලැබෙන්නේ. ඒ නිසා පස්ස කම්බව කාම්බවේ තියෙන ස්පර්ශ හයෙන් තණ්හං වේදනාං පච්චෝ හෝති. ඒ හය වේදනා හයට ප්‍රත්‍ය වෙනවා. රූප භවයේ ආයෝ රූපාවේ තියෙන ඔබ දන්නවා ආයතන තුනයි. එහෙමනම් පස්ස තුනයි රූප වේදන චක්කු සම්පස්ස සෝ සම්පස්ස මනෝ සම්පස්ස කියන මේ සම්පස්ස තුන තත්ත්වයේම තිස්සන්නම් වේදනානම් වේදනා තුනයි. ඒ තමයි චක්කු සම්පස්සජා වේදනා, සෝත සම්පස්සජා වේදනා, මනෝ සම්පස්සජා වේදනා කියලා කියන මෙන්න මේ වේදනා තුනට ප්‍රත්‍ය වෙනවා. අරූප භවයේ ඒකෝ අරූප භවයේ තියෙන්නේ එක සංපස්සයයි ඒ මනෝ සංපස්සේ පමණයි. ඒ කිස්සා වේදනාවේ පච්ච එක වේදනාවයි මනෝ සංපස්සජා වේදනා. ඊළඟ වේදනාව කාම භවයේ ච වේදනා. කාම භවයේ වේදනා හයක් තියෙනවා. ඒ මම ඉස්සෙල්ලා සඳහන් කළ වේදනා හය චක්කු සංපස්සජා වේදනා, සෝත සංපස්සජා වේදනා, ගාන සංපස්සජා වේදනා, ජීවා සංපස්සජා වේදනා, කාය සංපස්සජා වේදනා, මනෝ සංපස්සජා වේදනා කියන මෙන්න මේ වේදනා හය. කාම භවෙහි චන්නම් තණ්හා කායානම් පච්චයා හොಂತಿ. ඔන්න මට ඔතෙන්ටයි මේ තණ්හා කාය කියන එක කොහොම ඇති වෙනවාද කියලා මේ සඳහන් කරන්න. මෙන්න කාම භවෙහි වේදනා හය චන්නම් තණ්හා කායානම්. එතකොට වේදනා පච්චයා තණ්හා කියලා කිව්වා. එතකොට චක්කු සම්පස්ස ජා වේදනා. එතකොට ඒ වේදනා සමුද වේදනා ඇති වෙන චක්කු සම්පස්ස නිසා වෙන තණ්හාව. ඊළඟට සෝත සම්පස්ස නිසා ඇති වෙන තණ්හාව, ධාන සම්පස්ස නිසා ඇති වෙන සම්පස්ස තණ්හාව,
එම යෝග සංපස්සජ වේදනාව නිසා ඇති වෙන තණ්හාව, කාය සංපස්සජ වේදනාව නිසා ඇති වෙන තණ්හාව සහ මනෝ වේද සංපස්සජ වේදනාව නිසා ඇති වෙන තණ්හාව කියලා කියන මේ වේදනා හයට අනුව තණ්හා හයක්, තණ්හා කාය හයක් මේ කියන විදිහට මේ ඇති වෙනවා. මේ හයට හේතු වෙන්නේ අර වේදනා හය. රූප භවයේ තිස්සෝ, රූපෝ ඉන්නකන ඉන්නකත් මේක මෙහෙම තියෙනවා. තිස්සෝ තුනයි තියෙන්නේ වේදනා. ඒ කියන චක්කු සංපස්සජා වේදනා, සෝත් සංපස්සජා වේදනා, මනෝ සංපස්සජා වේදනා, ඒකෙ තින්න. ඒ වේදනාව නිසා චක්කු සංපස්ස වේදනාවෙන් ඇතිවන තණ්හාව චක්කු ඒකාකවත්, ඒ වගේම සෝත් සංපස්සෙන් ඇතිවන තණ්හාව කියන මේ තණ්හාව, ඒ වගේම මනෝ සංපස්සෙන් ඇතිවන තණ්හාව මේ තණ්හාව. අරූප භවයේ ඒක, අරූප භවයේ තියෙන වේදනා එකයි. ඒ තමයි මනෝ සංපස්සජා වේදනා. වේදනා ඒකෙන් ඇති වෙනවා තණ්හාවක්. එතකොට එකම තණ්හාවයි ඒ කියන අරූප භවයට සම්බන්ධ තණ්හාවට ප්‍රත්‍ය වෙනවා. උපාදාන. එතකොට දැන් ඊළඟට කියන උපාදානය ඒ ආකාරයමයි. තත්ත තත්ත සාසා තණ්හා, ඒ ඒ තණ්හාවන් තස්ස තස් උපාදානසේ හේ ඇති වෙන උපාදානයට ප්‍රත්‍ය වෙනවා. උපාදානය නිසා භව ආදී ඇති වෙනවා. ඒක ඒ ආකාරයට දීගෙන යනවා. එතකොට මම දැන් මේ අපේ සම්මාදීති සූත්‍රයේහි තණ්හා කියන්නේ මොකද්ද කියන කතමාපනාවසෝ තණ්හා කියන එක විස්තර කරන්න ගිහිල්ලා චෛමේ ආවසෝ තණ්හා කායා කියලා කිව්වා. රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා කියන ඒක කිව්වා. ඊට පස්සේ කිව්වා මේකට සමුදේ මොකද්ද කියලා. ඔය වේදනා සමුදේ, අණ්හා සමුදේ කියලා කිව්වා. මෙන්න මේ කාරණා දෙක පැහැදෙනවා. මේ විනය කතා ඔම් පින් ඉදිරිසිං මහත්මයා මම හිතන්නේ ඉතාමත්ම වැදගත් කරුණු කාරණා රාශියක් අපි වෙත ගෙනාවා. අද අපි කතා කරේ තණ්හාවාරය පිළිබඳවයි. මම ගෞරවයෙන් කල්යාණ මිත්‍රයන්ට යොමු වෙනවා. ඒ අද ඉදිරිසිං මහත්මයා අපිට ගෙන ආ ඒ අපිට පහදලා දුන් කරුණු සම්බන්ධයෙන් යම්කිසි තැනක් තවදුරටත් පහදා ගැනීමට අවශ්‍ය නම් ඒකට අවස්ථාව තියෙනවා. තෙරුවන් සරණයි. තිරුවන් සරණයි ගෞරවනීය ජයසේන මහත්මයාට අප්‍රමාණ පින් අපිට මේ පැහැදිලි කිරීම කරලා දුන්නට. මහත්මයා පොඩි වචනයක් තියෙනවා පැහැදිලි කරගන්න, ඒකයි ඇහුවේ අහන්නේ. මේ දැන් තණ්හා කායා කියලා කිව්වේ ඒ තණ්හාවේ ප්‍රභේද ගොඩාක් තියෙන නිසා වශයෙන් තමයි අවබෝධ වුනේ. එතකොට දැන් අපි කියන ස්කන්ධ කියන එකත් තණ්හා කායා කෙනෙකුට කියන කායා වචනේ අතර වෙනසක් තියෙනවද, දෙකම එකද කියලා පැහැදිලි කරලා දෙනවා නම් බොහොම පිං. තෙරුවන් සරණයි. හොඳයි, තෙරුවන් සරණයි. මම ඒකට කෙලිම ඉස්සලා කට ගැනීමේදී කාය කියන වචනේ පාවිච්චි කරනවා. එතකොට අපේ මේ කාය කියන එක රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පහකින් යුක්තයි. ඒක නිසා ඒක එකට කොටලා තමයි කාය කියලා කියන්නේ. ඔය හින්දාම තමයි ඔය විදිහට දෘෂ්ටියට කියන සත්‍යය දෙකිය. එතකොට අපි කරන්නේ ස්කන්ධ වර්ගයේ ධර්මණයෙන්දී මේ ලෝකයේ සංසාරේ ජීවත් වෙන පුද්ගලයාගේ මුළු සංසාර ගමනටම හේතු වෙන සංසාර චක්‍රය හා සංසාරයේ පැවැත්ම පිළිබඳව කතා කරනකොට එක පැත්තකින් කතා කරනවා හතරෙන් එකක්. මේ හතරෙන් එකක් කියන එක කිව්වම කායයක කායාර්ථේ මාස්සාරයිනේ. මම විශ්වාස කෝහයක් තියෙන එක. එතකොට බල කාය කියලා අපි ওই කාය කාය කියනවා. බල සමූහයක් වුණාම සේනා සමූහයකට අපි කියනවා බල කාය කියලා. එතකොට ඔන්නයි සමූහාර්ථයෙන් තමයි මේ කාය කියන එක ගන්න. හමුදාව කියලා කියන්නේ හමුදා කියන වචනේ සිංහලට කියන සමුදාය කියන එක. සමුදාය තමයි හමුදාව. මිනිස්සු භාවිතයට පුළුවන් පහසු ලෙස නිසා හමුදාව කියලා වචනේ හදාගෙන තියෙනවා. සිංහලේ මිනිස්සු කටින් හදාගත්ත වචනේ හමුදාව. ඕකේ මූලික වචනේ සමුදාය.
එතකොට ඒ වගේ මේ කාය කියන එක අපි කියනවා බල කාය කියලා. එතකොට මේ කාය කියන එකේ තියෙන්නේ ඔය ඒ පංචස්කන්ධය කියන එක්තරා අපතින් මේ ප්‍රඥා කාය කියන තරම් බැලුවට පස්සේ ඒක ඉතාම අංශු මාත්‍රයක් කොටසක් තමයි මේ පංචස්කන්ධයට අදාළ වෙන්නේ. මේක මහ විශාල එකක්. මේ සංසාර චක්‍රය අපි දන්නවා දුක්ඛ සමුදය නිරෝධ මග්ග කියන හතරට බෙදෙනවා නම් මේක මේක සමුදය තනි කරම සමුදය සත්‍යමයි මේ තණ්හා කාය කියන එකකින් හඳුන්වන්නේ. ඒ පිළිබඳ යම්තා කාරණා ඇති වෙනවා නම් මේ සඳහන් කිරීම සඳහා අපි කියනවා රූප කාම තණ්හා භව තණ්හා විභව තණ්හාෙන් පටන් ගත්තට පස්සේ 108 කට බෙදෙන මුළු සංතණ්හා ප්‍රභේද රාශියම රාශි අර්ථයෙන් මේ කියනවා කියන එක තමයි කියන්න තියෙන්නේ. හොඳයි අපිට තවත් කල්යාණ මිත්‍රන්ට එකතු වෙන්න පුළුවන්. තෙරුවන් සරණයි ගරුතර සංඝරත්නය ඇතුළු සියලුම කල්යාණ මිතුරු මිත්‍රියන්ගෙන් අවසරයි. මම මේ සාකච්ඡාවට ටිකක් පරක් වෙලයි සම්බන්ධ වුණේ. මේ චතුරාර්ය සත්‍යයේ තණ්හා වාරය ගැනයි සාකච්ඡා කෙරුණේ. දැන් මම මේ තණ්හාව කියන එක ඉතාම කෙටියෙන් පොතුවට ඉතාම කෙටියෙන් අවබෝධ කරගෙන තියෙනවා නම් මට තේරිලා තියෙන විදිය තමයි මේ තණ්හාව කෙටිම කියනවා මම ඉක්කීපදීලා තියෙනවා කියන එක වගේ තමයි මට තේරුනේ. ඉතින් මෙතනදී මට කුඩා මේ අපහැදිලි තැනක් තියෙනවා. මේ රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන මේ පංච උපාදානස්කන්ධයන් මැනවින් අවබෝධ නොකර ගැනීම නිසායි මම උපදුනේ කියන එකයි මට අදහස් වෙලා තියෙන්නේ. මෙතනදී මේ ඇත්තටම මම උපදිනවද නැත්නම් මේ උපාදානස්කන්ධයන් ඇති කල්හි සත්‍යය මම යන පිළිගැනීමක් ඇති වෙනවද? මෙතන මම යන පිළිගැනීමක් පමණක් නම් මෙහිදී මේ නාම ධර්ම සහ රූප ධර්ම නිසා නාම රූප පත්‍ය සලායතන වන්නේ කොහොමද කියන මට ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. මම ප්‍රශ්නේ හරියට ගොනු කරාද කියන එක නම් සැකසිතයි. පින්වත් මහත්මයා මේ ගැන යම් කිසි පැහැදිලි කිරීමක් කරනවා නම් බොහොම පිං. තෙරුවන් සරණයි. ගැඹුරට යනකොට සමහරවිට අපි පටලැවිණුත් වෙනවා. ඇත්ත වශයෙන්ම තණ්හාව කියලා කියන එක මම උපදිනවායි මමයේ කියලා කෙටියෙන්ම සලකනකොට මම කියන එක තමයි තණ්හාව කියන එක හරි. නමුත් මේක මේ ධර්මය මොකද මේ ධර්මයේ තියෙන ස්වરૂපයක් තමයි දැන් ඔබතුමාට වැටහෙන ආකාරයට ඔබතුමාට වැටෙන ආකාරයට තව කෙනෙකුට වැටහෙන්නේ නැහැ. ඒ නිසා අපිට සිද්ධ වෙනවා ඔය කියන සීමාවයි යන්නේ තණ්හාවේ මූලිකම తත්වය ඒ තමයි භයානකම తත්වය එතන තමයි අපි ඉන්නේ කියන එක සාරගතම හරි. නමුත් මෙතන මේ තණ්හා කාය කියන එක විස්තර කරන්න ගියාට පස්සේ මමය මගේය මම වෙමි මගේ වෙයි මම සං මේවට අයිතිය මට මේ ආදී වශයෙන් මේ රූපය පිළිබඳව වේදනාව පිළිබඳව මේ එක එක ඒවා පිළිබඳව සංඥාදී පිළිබඳව වෙන වෙනම දැන් මේ තව පොඩ්ඩක් විස්තරකට මම විස්තර කරන්න පුරුදු වෙනවා. තණ්හා විචරිතානි කියලා මේ තණ්හාව විහිදිලා පැතිරිලා ක්‍රියාත්මක වෙලා ප්‍රායෝගිකව ගමන් කරන මුළු ලෝකේ පුරා මුළු භවය පුරා සංසාරේ පුරා ඒ ගමන් කරන මම කියන එක තමයි බුදුහාමුදුරුව අනේක ජාති සංසාරයන් සඳහා විස්සං අනිබ්බිසං කියන ගාථාවෙන් සඳහන් කරා වගේ මට මාව අමාරු විදාන්නේ එහෙම නැත්නම් මාව අමාරු වෙටෙන්න හේතු වෙච්ච පළවෙනි තැන එතන. එතෙන් සිට මමයේ කියලා හිතාගෙන මම කොයිතරම් දෙයක් කරනවද? අන්න ඒ කරන එක. එතකොට මම කියලා කියන එක එතන තණ්හාවට වැඩිය තණ්හාව නෙවෙයි මම හිතන හැටියට අවිද්‍යාව. මමයේ කියලා කියන එක තියෙන එකේ හරිම ඒක හරිම විග්‍රහය තමයි අවිද්‍යාව. ඊට පස්සේ තමයි මම කියන එක මුල් කරගෙන තණ්හාව උපදවන්නේ මම පිළිබඳව දැනට මම කියලා කියන්න හදනකොටම පුද්ගලයා ඉන්නේ අවිද්‍යාව.
එතැන් සිට ඉදිරියට පියවරක් හරි ඔහු තියෙනවා නම් කියන්නේ තණ්හාවෙන්. ඒ නිසා අවිද්‍යා මමය කියන එකේ අවිද්‍යා කොටසකුත් තියෙනවා, තණ්හා කොටසකුත් තියෙනවා. මමය කියන්න හදන්නේම අවිද්‍යාව කියන අවිද්‍යාව නිසායි. එතැන් සිට මම යනවා, මම එනවා, මම කනවා, මම බොනවා, මම මට ඉන්න ඕන, මට පරලෝක ඕන, මට මෙලෝ ඕන, මට නිවන් ඕන ආදී වශයෙන් එතැන් සිට තියෙන තණ්හාව. ඒ නිසා තණ්හාව යනු මමය කියලා කිව්වොත් ඒකේ තව සම්පූර්ණ නෙවෙයි කියන එක තමයි යන තියෙන්නේ. මම යනු අවිද්‍යාවයි. එතකොට පුද්ගලයා සකස් වෙන්නේ මම යන සකස් වෙන්නේ අවිද්‍යාවිනොයි. ඊළඟට මම ක්‍රියාත්මක වෙන්නේ තණ්හාවිනොත්. එහෙම තමයි තියෙන්නේ. බොහෝම පින් පින්වත් මහත්මයා හොඳින් වැටුණා. මට තේරෙන විදිහට අවිද්‍යාවෙන් උපන් කල්පනාවක් තමයි මේ නාම ධර්ම පහළ වුණේ කියන එකයි මට වැටුණේ. බොහෝම පින්. අදයි එදිරිසිං මහත්මයා මට කුඩා ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න ඔබතුමාට. දැන් ඔබතුමා විස්තර කරනකොට පැහැදිලි කරා අපිට කාම භවයේදී ඒ පවත්න අවිද්‍යාව නිසා අපි සංස්කාර ඒ අවිද්‍යාව සංස්කාර වලට ප්‍රත්‍ය වෙනවා. ඊට පස්සේ සංස්කාර නිසා නැවතත් කාම භවී ප්‍රතිසන්දි ගැනීමට ඒක කාරණයක් වෙනවා කියලා. එතකොට මට පොඩ්ඩක් පැහැදිලි කරගන්න තියෙන්නේ එතනදී අර කාම භවයේදී කරන සංස්කාර කියලා අදහස් කරේ කාමාවචර සංස්කාර කියන එක වෙන්න ඕනේ කියලා. ඒ කියන්නේ අපි දන්නවා එතනදී කාම භවයේදී අපිට රූප ධ්‍යාන, රූප ධ්‍යාන වගේ දේවල් මේ කාම භවයේ කියන්නේ මේ ලෝකේ ජීවත් වෙනකොට වඩන්න පුළුවන් හින්දා ඒක පොඩ්ඩක් අපිට පැහැදිලි කරලා දෙන්න එදිරිසිං මහත්මයා තේරුවන් සරණයි. දැන් අපි හාසි තුනක් අරගෙන බලමු. සම්බ කාසියක්, ඍදි කාසියක් සහ රං කාසියක්. සම්බ කාසියට අදාළ රෝහ වර්ගයන්ගේ සංකලණයෙන් හැදෙන්නේ සම්බ කාසිය. ඍදි කාසියකට අදාළ රෝහ වර්ගයන්ගේ සංකලණයෙන් හැදෙන්නේ ඍදි කාසිය. රත්තරන් කාසියකට අදාළ රෝහ සංකලණයෙන් හැදෙන්නේ රං කාසිය. මෙන්න මේක තමයි කිව්වේ අවිද්‍යාව කාම භවයට අදාළ අවිද්‍යාව නිසා කාම භවයේ සංස්කාර රැස් කරනවා. දැන් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මේ දැන් රැස් කිරීම පමණක් නෙවෙයි මේ කියන්නේ. අපිට දැන් අපි හිතමු දැන් ඕක කර අපි දෙවියන් වහන්සේම වුවයි කියන කතන්දරය වගේ අපි කවුරු හරි නිකන් කිව්වොත් එහෙම කාම භවයට අදාළ පුද්ගලයා අපි දැන් ඔන්න නිර්මාණය කරනවායි කියලා. මෙයා නිර්මාණය කරන්න මෙයාගේ සිතුම් පැතුම් ආචාර විචාර බලාපොරොත්තු කැමැත්ත කන හැටි බොන හැටි ඉඳින හැටි මේ ඔක්කොම මෙයාට මානසිකව සහ කායිකව දෙන්න ඕන කාම භවයේ අදාළ. එතකොට මේක අන්න ඒකයි කාම භවයට අදාළ අවිද්‍යාව නිසා. ඒ කියන්නේ නොදැනීම කාම භවයට අදාළ මට්ටමේ තිබියදී රස තිබියදී කාම භවයට අදාළ කර්ම කාම භවයේ සංස්කාර තමයි රැස් වෙන්නේ. එතකොට ඒ භවයට අදාළ එතකොට අපි මෙහෙදි රැස් කරනවා භවයේ රැස් කරනවා කියන එක විතරක් නෙවෙයි. මේ කාම භවයට එන්න හේතුනේ ඇයි අපි කාම භවයට අදාළ සංස්කාර කරන නිසා. එතකොට මේක අවසානයේ ඉවර වෙන්නේ ಜಾති භවපත්‍යා ಜಾති කියන තැනින්. එතකොට භව සහ ಜಾති කියන තැනට යන්න මේ ගමන යන්නේ කාම භවයට අදාළ කර්ම එහෙම නැත්නම් සංස්කාර රැස් කිරීම කාම භවයට අදාළ අවිද්‍යාව කියන එක තමයි කියන්නේ. එතකොට ඒ භවයට අදාළ අවිද්‍යාවේ ඒ භවයට අදාළ මට්ටම නිසා. දැන් අපි උදාහරණයක් විදියට සාමාන්‍ය පෙළ මට්ටමේ ශිෂ්‍යයෙකු ඒ යම් අපි කියනවා ඉතිහාසයම නැත්නම් අපි කියමු කිසියම් දෙයක් විද්‍යාව කියලා. විද්‍යාවේ ආලෝකය වගේ මොකක් හරි විෂයක් අරගෙන ඉවරලා ඒ ආලෝකය ගැන එයා දන්න ප්‍රමාණයක් තියෙනවා. ඊළඟට උසස් පෙළ මට්ටමේ කෙනා දන්න තව ප්‍රමාණයක් තියෙනවා. උපාධි මට්ටමට ඒ විෂය අරගෙන ගිය කෙනෙක් ගන්න ප්‍රමාණයක් තියෙනවා. එතකොට ඒ වගේ එක එක්කෙනා ඒ රූප කාම භවයට අදාළ අවිද්‍යාව, රූපයට අදාළ අවිද්‍යාව, අරූප භවයට අදාළ අවිද්‍යාව කියලා අවිද්‍යාවේ අවිද්‍යාවෙන් හිතන සිතුම් පැතුම් බලාපොරොත්තු අපේක්ෂා ඔක්කොම
ඒට අදාළ ආකාරයට තමයි සිද්ධ වෙන්නේ. ඒක දැන් මේ භවයේ තරම් බැලුවොත් අපි බලන් බලමු. ඔය අවිද්‍යාව කියන එක පිළිබඳව. ස්ත්‍රියකගේ මානසික මට්ටමේ පවතින අවිද්‍යාවක් පුරුෂයෙකුගේ මානසිකව පවතින අවිද්‍යාවත් අතරක් වෙනසක් තියෙනවා. ඒ මොකද ස්ත්‍රීත්වය සහ පුරුෂත්වය පිළිබඳව ඔවුනොවුන් ස්ත්‍රීත්වය ගැන දන්නා දේ පිළිබඳව පුරුෂයෙක් ස්ත්‍රීත්වය ගැන ඒ පිළිබඳව දන්නා දේ තරම් බැලුවම අවිද්‍යාව වැඩි පුරුෂයාට. පුරුෂයෙක් පුරුෂත්වය පිළිබඳව ස්ත්‍රිය දන්නා දේ තරම් බැලුවට පස්සේ ස්ත්‍රීත්වය තරම් බැලුවට පස්සේ ස්ත්‍රියගේ පුරුෂයා කෙරෙහි අවිද්‍යාව වැඩි. මෙන්න මේ අවිද්‍යාව එක එක පුද්ගලයාගේ එක එක සත්වයාගේ එක එක භවයේ තත්වයට වෙනස් වෙනවා. ඒ නිසා රැස් කර්ම රැස් කරනවා. ස්ත්‍රී සංස්කාර වෙනස් වෙනවා, පුරුෂ සංස්කාර රැස් වෙනවා. මේක මෙන්න මේ න්‍යාය හැමතැනම වෙන අපූර්ව න්‍යායක් මේ උගන්වලා තියෙන්නේ කියන එක තමයි මේකෙන් කියන්න තියෙන්නේ. බොහොම ස්තුතියි සින් මාස්නා. ඔව් තවත් කාට හරි ප්‍රශ්නයක් තියෙනවද? කිරවසක්ලයි මහසංගරත් සින් අසලගෙන් අවසරයි. සලායතන ස්පර්ශය සහ මේ වේදනාව ඇති වෙලා තෘෂ්ණාව ඇති වීම ගැන සරල විදිහකට අපේ එදිනෙදා ජීවිතයේ යම් කිසි රූපයක් දකින්නකොට කොහොමද සිද්ධ වෙන්නේ කියන එක අපිට පැහැදිලි කර දෙන්න පුළුවන් නේද? කිරවස සරණයි. හොඳයි. මෙන්න මම පොඩ්ඩක් ඒක විස්තර කරන්නත් එක්ක සාමාන්‍යයෙන් මේ පිළිවෙලට මෙන්න මෙහෙම ඊළඟට තියෙනවා මේ කියන්නම්. සාමාන්‍යයෙන් ආයතනයකින් චක්කු සෝත ගාන ජීවහා කාය මන තියෙන එක පිළිබඳව විස්තර කරනවා මෙහෙම ඉන්න. එදිරි සිංහ මහත්මයා මයික් එකක් පොඩ්ඩක් බලන්න, සමහරට පොඩි සද්දයක් එනවා මයික් එකෙන්. පොඩ්ඩක් බලන්න. හරිද? හරි හරි හරි. මේ කියන කාරණේ පිළිබඳව ඔබ කතා කළා වගේ චචක්ක සූත්‍රයේ කියන කේන්ද මජ්ක්‍ධිම නිකායේ තියෙන්නේ. මජ්ක්‍ධිම නිකායේ චචක්ක සූත්‍රයේදී සේ තණ්හා කාය වේදිතප්පා. අපි දැන් ඒක අරගෙන පොඩ්ඩක් බලමු මජ්ක්‍ධිම නිකායේ චචක්ක සූත්‍රයේ මෙන්න මෙහෙම කියනවා. ච තණ්හා කාය වේදිතප්පා. මේ තණ්හා කාය හය කොහොමද දැනගන්න? චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ පස්සපච්චයා වේදනා වේදනාපච්චයා තණ්හා. මෙන්න මෙහෙම තමයි තණ්හාව ඇති වෙන්නේ. කොහොමද? චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ පස්සපච්චයා වේදනා. ඇසත් රූපයක්, ඇසට රූපයක් පෙනෙනකොට ආපాతගත වෙනකොට මුණ ගැහෙනකොට ඒ එක්කම ඒ ඇසට රූපයක් වැටුණාය වෙනුණාය අසවල් මේ රූපේ කියලා කියන මේ රූපේ පිළිබඳ දැනීමක් යනවා සිතට. එතකොට ඇසක් රූපයක් අතර ගැටීම සිතට දැනීමට කියනවා චක්කු විඥානය කියලා. ඒ පහළ වෙන සිතට කියනවා චක්කු විඥානය. ඒක කවදාවත් ශබ්දයකින් දැනෙන්නේ නැහැ, ගන්ධයකින් දැනෙන්නේ නැහැ, වෙන දෙයකින් දැනෙන්නේ නැහැ. චක්කු විඥානය ඒක ඇසින් චක්කු විඤ්ඤෙයා රූපා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙන්නේ. ඇසින් දත යුතු රූප. එතකොට රූපයක් නම් ඇසින් දත යුත්තක්, ඇසට මුණ ගැහීම නිසා ඇති වෙනවා චක්කු විඤ්ඤාණය. එතකොට ඒ චක්කු විඤ්ඤාණයත් ඇසත් රූපයක් චක්කු විඤ්ඤාණයත් තුනම එකට එකතු වෙච්ච වෙලාවට කියනවා පස්ස කියලා. ස්පර්ශයක් සම්පූර්ණයි. එතකොට පස්සපච්චයා වේදනා. එතකොට පස්ස කියලා කියන එක සම්පූර්ණ වෙන්න අර කියන කාරණා තුන සම්පූර්ණයි. එතකොට අපි පාරේ ගමන් කරනකොට අපේ ඇහැට කොච්චර රූප මුණ ගැහුණා වුණත් ඉදිරියට ආවත් අපි දැකලා නැහැ. හැම එකක්ම අපි දකින්නේ සිතට ගිය දැනුමක් තියෙන රූපයක් පිළිබඳව විතරයි. ඒ නිසා චක්කු විඥානගත වෙච්ච රූපයක් පමණයි අපි දැක්කාය කියලා කියන්නේ. එතකොට මෙන්න පස්ස. එතකොට පස්සපච්චයා වේදනා. ඒ රූපයක් ඇසට මුණ ගැහුණාට පස්සේ ඊළඟට දැනෙනවා වේදනාව. වේදනාව කියන එක සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්ඛම සුඛ වේදනා කියලා තුන් ආකාරයි.
සුඛ වේදනාවක් කියලා කියන්නේ අපේ අපේ ලෝකය අපි ජීවත් වෙනකොට මේ කාම ලෝකයේහි මිහිරිය හැඩය රුවය සුන්දරය අලංකාරය කියලා කියන සම්මතයන් තියෙනවා. අපි සම්මත වලට ඇලපෙනවා. අපේ සිත ඒ කියන සම්මත වලට ඇලඹෙනවා. ඒ සම්මතය අනුව සමහර රූප අපිට ප්‍රියයි. ඒකට ප්‍රිය රූපයක් නම් සුඛ වේදනාවක් ඇති වෙනවා. සමහර රූප ඒ අපේ අපි ඉලඹිලා තියෙන සම්මතයේ අනුව අප්‍රියයි. අප්‍රිය නම් දුක් වේදනාවක් ඇති වෙනවා. සමහර රූප තියෙනවා 아무තු ප්‍රියකුත් නැති අප්‍රියකුත් නැති. දැන් අපි පාරේ ගමන් කරනකොට මහා පාරේ තාර දාලා තියෙනවා. ඉතින් ওই තාර ගැන අපිට 아무තු ප්‍රිය රූපයක් හරි අප්‍රිය රූපයක් හරි නැහැ. ඉතින් තාර පාරේ අපි යනවා. හැබැයි ඉතින් ඒක සමහරකට ප්‍රිය සහ අප්‍රිය වෙන වෙලාවල් තියෙනවා. අර පාරේ ගැඩලි ගොඩලි වලවල් තියෙන පාරේ යනකොට ඒක නම් අප්‍රියයි. හොඳට කාපට් දාලා තියෙනවා නම් ප්‍රියයි. ඉතින් ඔහුම තමයි මේ ප්‍රිය අප්‍රිය කියලා කියන එක එක හේතුවකින් කියන්න බෑ. ඉතින් මේ සැප දුක් කියලා කියන එක එතකොට සැප වේදනා දුක් වේදනා එක එක කෙනාට වෙනස් වෙනවා. දැන් අර සංස්කෘත කියමනක් තියෙනවා ඉන්ද්‍රස්යාසුචි සූකස්සච සුඛේ දුක්ඛේ නාත්‍යන්තරං. සත්‍ර දේවේන්ද්‍රයාටයි අසුචි ගොඩේ läගලා ඉන්න අසුචි ගාගෙන ඉන්න ඌරටයි කියන දෙන්නටම තමන් විඳින හැටියට නම් සැප දුක් දෙකේ වෙනසක් නැහැ කියලා කියනවා. ආ එක එක්කෙනා තන අත්නෝචේත එක එක්කෙනා හිතන විදියට ඒ දෙන්නා හිතන විදියට ඒ දෙන්නාට තියෙන ආහාරය කාම්‍ය ආසනං ඉතා කැමැතිම ආහාරය දෙක තමයි ඒ දෙන්නට තියෙන්නේ. සක්‍රයාට සුදා භෝජනය ඉතාම මිහිරිම ආහාරය. ඌරාට අර කියන අසුචි ඉතාම මිහිරිම ආහාරය. එතකොට මේ දෙන්නා මේ දෙකෙන් සතුටු වෙන ආකාරයේ කවුද කාටද අහලා බලන්න පුළුවන්. ඉතින් සත්‍යයගෙන් නම් අහන්න පුළුවන් ඌරගෙන් කොහොමද අපි අහන්නේ. නමුත් දෙන්න ඉතාම ප්‍රියයි. ඒ වගේ රම්බා සාචාසුචි සූපරීච. රම්බා කියලා කියන දිව්‍යාංගනාව සත්‍ය දේවේන්ද්‍රයාට කොච්චර ප්‍රිය ජනකද කියලා කියනවනම් ඒ වගේම තමයි අර ඌරාට අර අසුචි ගොඩේම läගලා ඉන්න ඊරියත් ඒ තරමටම පරම ප්‍රේමාස්පදම් පදම් ඉස්සෙල්ලම ප්‍රේමය ලබා දෙන කෙනෙක්. ඒ වගේම දෙදෙනාගේ භවය පිළිබඳව අන්න එක එක්කෙනා සන්ත්‍රාසෝප සම අරයක් බය කියන එක දෙන්නාගේම සමවත් තියෙනවා. ඒ වගේ අවසානෙදි කියනවා තම තමන්ගේ කර්මානුරූපව අන්‍යෝන්‍ය භාවයක් සමසක්‍රයා ඌරා වීමටත් ඌරා සක්‍රයා වීමටත් ඇති ප්‍රවණතාවත් සම්භාවිතාවත් එක වගේම සමානයි කියලා. ඒ ටික නෙමෙයි අපිට වැදගත් වෙන්නේ. එතකොට දැන් වැඩියෙන් සැප විඳින්නේ ඌරද? වැඩියෙන් සැප විඳින්නේ සක්‍ර දේවේන්ද්‍රයාද කියලා අහුවොත් කොහොමද අපි උත්තර දෙන්නේ? ඉතින් මෙන්න මේක තමයි මේ සුඛ වේදනා දුක්ඛ වේදනා දුක්ඛම සුඛ වේදනා කියලා කියන ඇසට රූපයක් දැකීම නිසා කනට ශබ්දයක් ඇසීම නිසා නාසයට ගන්ධයක් දිවට රසයක් මේ කියන අරමුණු ලැබීම නිසා ඇසත් රූපයක් ඇති වන චක්කු විඥාණය තින්නන් සංගති පස්සෝ මේ ස්පර්ශය නිසා වේදන ඇති වෙනවා. සුඛ වේදනා දුක්ඛ වේදනා. දැන් ඒ නිසා ඔබ මතක තියාගන්න කලින්ම තීරණ වලට එළඹෙන්න එපා. මෙන්න මේවා තමයි සුඛ වේදනා මේවා තමයි දුක්ඛ වේදනා කියන්නේ මේ වේදනාව කියන එක. අර කාමාහේ කාමායානි චිත්‍රාණි ලෝකේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ කිව්වා වගේ මේ ලෝකේ තියෙන විසිතුරු බව නෙවෙයි කාමය කියලා කියන්නේ. උද්ගලයාගේ ඒ සංකල්ප පිළිබඳ තියෙන කල්පනාව තමයි අදහස තමයි. ඉතින් ඒ නිසා මෙන්න චක්කු විඥාන. එතකොට පස්සපච්චය වේදනා. වේදනා පච්චය තණ්හා. අන්න ඒ උද්ගලයාට තණ්හාව ඇති වෙනවා. දැන් අපි ඉස්සර වෙලා කතා කරගෙන ආවා මේ තණ්හාව ආම තණ්හාවක් වෙන්නේ කොහොමද? භව තණ්හාවක් වෙන්නේ කොහොමද? විභව තණ්හාවක් වෙන්නේ. ඒකට අපි පටන් ගත්ත අවිද්‍යාව ඉඳලා කියාගෙන ගියා කාම භවයේ කෙනාගේ අවිද්‍යාව කාම භවයේ තණ්හාවට හේතු වෙන්නේ. දැන් මේ ආප්‍රමේ හැටියට උප්භවයේ අදාළ අවිද්‍යාවෙන් රූප භවයේ තණ්හාව ඇති වෙන්නේ. අරූප භවයේ අදාළ අවිද්‍යාවෙන් අරූප භවයේ තණ්හාව. ඉතින් මෙන්න මේක තමයි මේ තණ්හාවේ ස්වરૂපය. එතකොට සෝත ගහන ජීවහා කාය කියන මන කියන මෙන්න මේ ධර්මයන් නිසා මෙන්න ඉතින් ඒ නිසා ච තණ්හාකාය වේදිතබ්බා කියලා මෙතන තියෙනවා. තණ්හාකාය පිළිබඳව චචත්ත සූත්‍රයේ මජ්ක්‍ධිමනිකායේදී ඒක විස්තර කරනවා. චන් කොහොමද ඉතිකෝ පණේතං උත්තං චින්චේතං මොකද්ද මේ ච තණ්හාකාය හය දැනගන්නේ කොහොමද? මෙන්න මේ විදියටයි. චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං
ඇතත් රූපයක් මුණ ගැසීම නිසා චක්කු විඥානය ඇති වෙනවා. තින්නම් සංගති පස්සෝ මේකට පස්ස කියලා කියනවා. පස්ස පච්චයා වේදනා එයින් සුඛ දුක්ඛ අදුක්ඛමසු කියන ඒකට අදාළ තමන්ට අදාළ තමන් සිතන ආකාරයේ වේදනාවක් තමන්ට දැනෙනවා. වේදනා පච්චයාරන්නා ඒ වේදනාවට අනුරූප වූ තමන්ගේ අත්දැකීමට අනුකූල වූ තමන්ගේ දෘෂ්ටියට අනුකූල වූ තණ්හාවක් තමා තුළ උපදිනවා කියන එකයි කියන්න තියෙන්නේ. මං හිතනවා මේ මහත්මයාගේ ප්‍රශ්නෙටත් එක මගේ ඊළඟ කොටස අපිට ඇහෙන්නේ නැතුව ගියා මගේ තන ජයසෙන්සි මහත්තයා රැඳී ඉන්නවද දන්නේ නැතාම ජයසෙන්සි මහත්තයා ආවෝ මම ඒක ඉදිරිපත් කළා මම පොඩ්ඩක් නැවැත්තුවා ඒ මහත්මයාගේ ප්‍රශ්නයට පිළිතුරක් දෙනවට වැඩිය මං හිතුවා ඒකත් ඇතුළත් කරලා මේ කියන ටික තියාගත්තම අපිට වෙලා විතර වෙන හින්දා මං මගේ කොටසම කිව්වා මං හිතුවා මේ මහත්තයාට පිළිතුර ලැබෙන්න ඇති කියලා හොඳයි එදිරිසිංහ මහත්මයා අපිට ඉදිරියට යන්න පුළුවන්ද නැත්නම් කොයි විදිහකට ඔබතුමා කැමති වෙන්නේ කරගෙන යන්න හොඳයි එහෙමනම් අපි ඉදිරියට එතන ඉඳලා කරගෙන යමු ඔන්න දැන් අර ඉස්සල්ලා කිව්වා ඒ කා අර අවිද්‍යාවෙන් පටන් අරගෙන උපාදානය දක්වා අපි කියාගෙන අවිල්ල තිබුණා ඒ භවයට අදාළ අවිද්‍යා සංඛාර විඥාන නාම රූප උපාදාන කියන මේවා ඇති වෙනවා ඒකට අදාළ සංඇති වෙනවා කියන කාරණේ අපි විස්තර කරලා දුන්නා. ඒක කොහොමද වෙන්නේ කියලා ඊළඟට මෙන්න මෙහෙම විස්තර කරනවා. ඉදේ කච්චෝ කාමේ පරිපුඤ්ජිස්සාමීති කාමෝපාදාන පච්චය කායෙන් දුච්චරද මෙන්න. උපාදාන කියනවනේ කාම උපාදාන, ditthi උපාදාන, සීලබ්බුදු උපාදාන, අත්වාද උපාදාන කියලා ඔන්න කෙනෙක් කාම උපාදානයේ නිසා ඒ කියන්නේ කාමයන් පිළිබඳව දැන් ඒ කියන්නේ දැන් අර අපි ඉස්සලා ගන්න කරා කාම භවයේ ඉන්නේ කෙනාගේ අවිද්‍යාව කාම භවයට අදාළ අවිද්‍යාවක්. ඒ නිසා එයාගේ උපාදානයක් ඒ කාම උපාදානයක්ම වෙනවා. කාම උපාදානයේ නිසා මේ ලෝකේ ඉන්න පුද්ගලයේ කාමේ පරිපුඤ්ජිස්සාමීති කාමයන් විඳින්න ඕනේ කියලා හිතලා මොකද කරන්නේ කායේන දුච්චරිතං චරති. කයෙන් දුසිරිත කරනවා. වාචාය දුස්චරිතං චරති වචනෙන් දුසිරිත කරනවා. මනසා දුස්චරිතං චරති මනසින් දුසිරිත කරනවා. එතකොට ඔබ දුසිරිත කියන එක මම හිතන්නේ ඔබට තේරෙනවා. එතකොට කාමය විඳින්න ගිහිල්ලා මිනිස්සයන්ට නිතරම සුසිරිත්ම කරන්න වෙන්නේ නැහැ. දැන් පත්තකම්ම සූත්‍රයේදී සඳහන් වෙනවා මිනිස්යන්ගේ අපේක්ෂාවල් හතරක් තියෙනවා කියලා. ඒකේ තියෙනවා පළවෙනි අපේක්ෂාව තමයි දැහැමින් ධනෙ මට ලැබිලා. ඈ දැහැමින් ධනෙ උපයා සපයාගෙන ඒ දැහැමින් උපයාගත් සපයාගත් වස්තුව මගේ නෑදෑ හිතවතුන් අතර කීර්තිමත්ව වාසය කරන්න ලැබේවා කියලා. ඒකට පළවෙනි එක තමයි දැහැමින් ධනෙ උපයා ගන්නට ලැබේවා කියලා. නමුත් මේ ලෝකේ තියෙන මිනිස්සු ජීවත් වෙන ක්‍රමයේ හැටියට ධනෙ උපයා ගන්නට යන ක්‍රමවේද සහ කල්පනා කරන හැටියට එක එක්කෙනා තම තමන්ගේ අවිද්‍යාවට අනුව සංස්කාර රැස් කරන නිසා අපි ඉස්සෙල්ලා සඳහන් කරපු මේ කාම ලෝකයට අදාළ අවිද්‍යාවෙන් ඉන්න පුද්ගලයා එක එක විදිහේ දේවල් තීරණය කරනවා යා. ඔන්න එක්කෙනෙක් කුකුල් ෆාම් එකක් දාගන්නවා. එතකොට මෙයා මේ කියන මොකටද මේ කම්සප උපයා ගැනීමේ ව්‍යාපාරයක් විදියට. ඒක කයින් මෙයා තව කෙනෙක් මත්පැන් සලක් දාගන්නවා. මොකටද මේ කාමයේ උපදවා කාමයන් උපදවා ගැනීම උපක්‍රමයක් විදියට. ඉතින් මේ ආදී වශයෙන් සමහර වෙලාවට කයින් දුසිරිත කරනවා, වචනයෙන් දුසිරිත කරනවා, මනසින් දුසිරිත කරනවා මොකටද? කාමයන් විඳීමේ අපේක්ෂාව ඇතිව. කාමේ පරිබුංජිස්සාමීති කාමෝපදාන පච්චයා කායන දුච්චරිතං චරති වාචාය මනස. ඉතින් සාමාන්‍යයෙන් කාමයන් විඳින්න ගියාට පස්සේ අපි ඊර්ෂ්‍යාවෙන්, ක්‍රෝධයෙන්, වෛරයෙන් සමහර වෙලාවට පෙළෙමින් ඉන්නවා. ඒත් මේ කාමයන් විඳ ගන්න බැරි වෙච්ච නිසා, ලබා ගන්න බැරි වෙච්ච නිසා, ඕන දේවල් අපිට අත්පත් කර ගන්න බැරි වෙච්ච නිසා, ඒවාට බාධක වෙච්ච මිනිසුන් සමග, ඒව මාත් එක්ක තරඟ කරපු මිනිසුන් සමග, මාව පරාජය කරපු මිනිසුන් සමග, ඒ නිසා මේ කාමය දිනා ගැනීම විඳීම සඳහා ගිහිල්ලා කයින්, වචනයෙන්, සිතින් කියන තුනෙන්ම දුසිරිත කරනවා. තමාව පරාජය කළා කියලා බැන බැන හිතින් ඉන්නේ කෙනා මනසිනුත් දුසිරිත කරනවා.
ඉතින් මෙහෙම ගිහිල්ලා මොකද වෙන්නේ? දුච්චරිතං චරති දුච්චරිත පාරිපූර්ය. කාමයේ විඳින්නේ කියලා ගිහිල්ලා කාම උපාදානයේ නිසා දුසිරිත පිරීමේ හේතුවෙන් අපායේ උපජ්ජති. අපායේහි උපදිනවා. තත්තස්ස උප්පති හේතු භූතං කම්මං. එහි අපායේ උපදීමට හේතු වෙච්ච කර්මයට කියනවා කම්ම භවෝ, කර්ම භවය. කම්ම නිබ්බත්තකෝ කන්දා. ඒ කර්මයේ හේතු කොටගෙන එහෙදී යම්කිසි ස්කන්ධ ප්‍රමාණයක් පහළ වුණා නම් රූපාදී ස්කන්ධ ඒ වාට කියනවා උප්පත්ති භව කියලා. කන්දානම් නිබ්බත්ති ඒ ස්කන්ධයන්ගේ පහළ වීමට කියනවා ජාති. ජාති කියලා. පරිපාකෝ ඒක ටික ටික මෝරා ගිහිල්ලා දිරාපත් වීමට කියනවා ජරා. ભેදෝ මරණං ඒක සාමුලින්ම නැති විය යාමට කියනවා මරණය කියලා. මෙන්න කාම උපාදානය නිසා කාමයේ විඳින්නේ කියලා ගිහිල්ලා සිද්ධ වෙන ආකාරය. ඊළාට අපරෝ තවත් එක්කෙනෙක්. සග්ග සම්පත්තින් අනුභවිස්සාමීති. සග සැප විඳින්න ඕන, දිව්‍ය ලෝක සැප විඳින්න ඕන කියලා හිතලා කතේව සුචරිතං චරති. සුචරිතේ යෙදෙන. සුචරිතේදීලා කයින් වචනයෙන් සිටින් නොයෙකුත් දාන්න මාන ආදී කුසල ආදී කුසල ධර්මයන් නොයෙකුත් දේවල් කරලා සුචරිතේම යෙදෙන. සුචරිත පාරිපූර්ණ සුචරිතේ සම්පූර්ණ කිරීම නිසා සග්ගේ උප්පජ්ජති. ස්වර්ගයේ උපදිනවා. තත්තස්ස උප්පත්ති හේතු ඔහුට උප්පත්තියට හේතු භූතං කම්මං. හේතු වූ කර්මයට කියනවා කම්ම භවෝ, කර්ම භවය කියලා. කම්ම නිබ්බත්තකෝ කන්දා. ඒ කර්මයෙන් ඒ භවයට අදාළව පහළ වෙච්ච පංචස් ස්කන්ධයන්ට කියනවා උප්පත්ති භව කියලා. කන්දානම් නිබ්බත්ති ඒ කන්දයන්ගේ ස්කන්ධයන්ගේ ඉපදීමට කියනවා ජාති කියලා. ඒ වගේම පරිපාකෝ ජරා එය මෝරා යාමට කියනවා ජරා කියලා. ભેදෝ මරණ නැවත ඒකෙන් බිඳී යාමට කියනවා අපි මරණේ නැත්තම් හේදි කියනවා චුත වීම කියලා, චුතිය කියලා. ඊළඟට අපරෝ තවත් එක්කෙනෙක්. බ්‍රහ්මලෝක සම්පත්තින් අනුභවිස්සාමීදී. බ්‍රහ්මලෝක සම්පත් විඳින්න ඕනේ කියලා හිතාගෙන කාම උපාදාන පත්‍ය. කාම උපාදානයේ නිසාමයි කවමත් මෙයාගේ තියෙන්නේ කාම උපාදානය. කාම උපාදානය නිසා වඩනව මොකද්ද? මෙත්තං භාවේති, කරුණං භාවේති, මුදිතං භාවේති, උපේක්ඛං භාවේති. දැන් මතක තියාගන්න මේ කාම උපාදානය නැතුවනේ මේ කාම උපාදානය. භාවනා පාරිපූර්ණ භාවනා සම්පූර්ණ කිරීම නිසා බ්‍රහ්ම ලෝකේ නිබ්බතති. බ්‍රහ්ම ලෝකේ උපදිනවා. එතකොට මේ කියන්නේ රූපාවචරයි. බ්‍රහ්ම ලෝකේ උපදිනවා. එතකොට ඒ බ්‍රහ්ම ලෝකේ දැන් උපාදානයේ මෙයාගේ කාමයේ තමයි. නමුත් පර රූපය රූප බ්‍රහ්ම ලෝකයට යනකොට ඉතින් ඒක ටිකක් සංසිඳිලා යනවා. තත්තස නිබ්බත හේතු භූතං කම්මං. එහෙ ඉපදීමට හේතු වෙච්ච කර්මයට කියනවා කම්ම භවෝ, කර්ම භවය කියලා. කම්ම නිබ්බත්තකෝ කන්දා. ඒ කර්මයෙන් එහෙදී පහළ වෙන ස්කන්ධයන්ට කියනවා උප්පත්ති භව කියලා. කන්දානම් නිබ්බති ජාති ඒ කන්දයන්ගේ ස්කන්ධයන්ගේ පහළ වීමට කියනවා ජාති කියලා. පරිපාකෝ ඒ මෝරා යාමට කියනවා ජරා කියලා. ભેදෝ මරණං එහෙන් පිටවන මරණය නැත්තං චුත වීම කියලා. තවත් එක්කෙනෙක් අරූප භව සම්පත්තෙන් අනුභවිස්සාමි. අරූප ලෝක සම්පත් විඳින්න ඕනේ කියලා හිතාගෙන කතේව ඒ ආකාරයට ආකාසානං ඡායතන ආදී. ආකාසානං ඡායතන, විඥානං ඡායතන, ආකින්චඤ්ඤායතන, නේව සංඥානා සංඥායතන ආදී සමාපatti වඩනවා. භාවනා පාරිපූර්ණය සමාපatti වැඩි වීම නිසා තත්ත්වය නිබ්බතති. ඒ කියන ස්ථැනක උපදිනවා. තත්තස නිබ්බත් හේතු භූතං කම්මං. එහෙ ඉපදීමට හේතු වෙච්ච කර්මයට කියනවා කම්ම භවය කියලා. ඒ කර්මයේ උපදනා වූ යම් කිසි ස්කන්ධ ප්‍රමාණයක් හි වේ නම් ඒ ස්කන්ධයන්ට කියනවා උප්පත්ති භවය කියලා. කන්දාන නිබ්බති ඉපදීමට කියනවා ජාති කියලා. ඒ පරිපාකයට යාම මෝරා යාමට කියනවා ජරා කියලා. ભેදෝ ඒක බිඳී ගිහිල්ලා චුත වෙන එකට කියනවා මරණය කියලා. මෙන්න මේ පුද්ගලයේ අර කියන අවිද්‍යා සංඛාර විඥාන නාම රූප සලආයතන ආදී වශයෙන් ගිහිල්ලා උපාදානය නිසා භවයට පත් වෙනවා කිව්වා. ඒ පුද්ගලයේ මෙන්න මේ භවයට ඇත යන්න ඕන කරන කර්ම රැස් කරන ආකාරය විස්තර කරලා තියෙන්නේ ඔන්න ආකාරයටයි. ඊළඟට අපි බලමු මේ කාම තණ්හා භව තණ්හායි භව තණ්හා කියන එක පිළිබඳව.
රූපේ තණ්හා රූප තණ්හා. දැන් අපි කියව රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ රස තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා ආදී වශයෙන් මේ තණ්හා විවිධ ආකාරයි. එයින් කියනවා දැන් කාම රූප තණ්හා. කාම දැන් ඒක කාම භවයේදී කාම තණ්හාව අරන් බැලුවට පස්සේ රූපය පිළිබඳව. රූපය පිළිබඳව කාම භවයේදී කාමරාග භාවේන රූපං අස්සාදේ. කාමරාග වශයෙන් රූපය ආස්වාදනය කරනවා නම්, ඒක විඳිනවා නම්, ඒක හොඳයයි සිතනවා නම්, ඒකට කියනවා කාම තණ්හා කියලා. ඒ කාමරාගයෙන් පවතින තණ්හාව. භව තණ්හා. රූපය හා සම්බන්ධ කරගෙන එව නැත්නම් රූපයෙන් ඇතුව හෝ නැතුව සස්සත සාසත දෘෂ්ටි සහගත වශයෙන් රූපං නිච්ඡං, රූපය නිට්යයි, දුවං ස්ථිරයි, සස්සතං සදාකාලිකයි කියන මෙන්න මේ කියන විදිහ ආස්වාදනය කරමින් පවතින තණ්හාවට කියනවා භව තණ්හා. දැන් මේ රූපය නිට්යයි කියලා කිව්වම සමහර වෙලාවට අපිට මතක් වෙන්නේ මේ අපේ රූපය විතරනේ. මතක තියාගන්න ඕන සතිපට්ඨාන සූත්‍රයේ බොහොම පැහැදිලිව කියනවා ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති, බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති. හැම කාරණයක් කාරණයක් බානෙම කියන්න ගියා. සතිපට්ඨාන සූත්‍රයේදී අජ්ජත්ත බහිද්ධා කියන මේ දෙකම පැහැදිලිව කියනවා. ඒ නිසා රූපේ තණ්හා රූප තණ්හා කියනවා. දැන් ඔබේ මම ඇහුවොත් එහෙම නිර්වාණය ගැන බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ රූපවත් එකක් වතේන රූපේ නැති එකක් විදියට. මේක ඔබ සමහර බොහෝ වෙලාවට ඔබම දන්නවා ඇති. බොහෝ දෙනෙක් හිතන්නේ තවමත් නිර්වාණය රූපවත් එකක් විදියට. ඒ කියන්නේ නිර්වාණය ගැන හිතනකොටම අපේ රූප තණ්හාව නැති වෙලා නැති හින්දා රූපාකාර නිර්වාණය ගැන හිතන. ඒක මේ සාමාන්‍ය ජනතාව බොහෝ දෙනා අතර සාමාන්‍යයෙන් තියෙන හැඟීමක්. ඒගොල්ලෝ අහන ප්‍රශ්න දිහා බැලුවම පේනවා මේ රූපයෙන් මිදිලා නෙවෙයි මේ රූප මේ කරන්නේ. ඒ නිසා මේ රූප තණ්හාව කියලා කියන එක මේ මගේ කය ගැන තියෙන තණ්හාව කියන එක නෙවෙයි. එහෙම පටු විදියට හිතන්න එපා. රූප තණ්හාව කියන එක රූපී ලෝකයක්. රූපී ලෝකයක් පිළිබඳ තණ්හාව තමයි රූප තණ්හාව කියලා කියන්නේ. දැන් ඔබ දන්නවා මනුෂ්‍ය ලෝකයේ ඉඳලා දැන් මේ කියලා රූප අධ්‍යාන වඩන කෙනෙක් මේ රූපය පිළිබඳව වඩලා රූපේ බ්‍රහ්ම ලෝකේ උපදිනවා. ඊළඟට රූපය පිළිබඳව මේ රූපය තමයි දුකට හේතුව කියලා හිතන එක්කෙනා රූපය වෙනුවට රූපය දැන් අපි කියමු රූපයක් අපි රූපයෙන් සිත මුදවා ගැනීම සඳහා අපි කසින මණ්ඩලයක් ඒකට කසින මණ්ඩලය අපි ආදේශ කරගන්නවා රූපය වෙනුවට. කසින් මණ්ඩලය තියාගෙන පටවි කියලා භාවනා කරපු නැහැ. ටිකක් වෙලා ගිහිල්ලා හොඳටම ඒක පුරුදු වුණාට පස්සේ ඒකෙන් ධානයට පත් වුණාට පස්සේ ප්‍රථම ධාන දිවිදින ධාන වලින් පස්සේ කල්පනා කරනවා මේ පටවි කියන රූපය තවමත් මේ රූප ලෝකේ නිසා මම මේ රූපේ මිදෙන්න ඕන කියන කල්පනාවෙන් තමයි පටවි කියන කසින ඉවත් කරපු ආකාශය ගැන කල්පනා කරන්නේ. ඔන්න කසින උද්ඝාටිම ආකාශය. ඒ ආකාශය දැන් පටවිය නැහැ. ඒ කසින මණ්ඩලය නැහැ. රූපය නැහැ. රූපවත් ලෝකයක් නෙවෙයි රූපයෙන් තොර කියලා කිව්වම රූපේ ඉවත් කරපු ආකාශය නිසා ආකාශෝ අනන්තෝ ආකාශෝ අනන්තෝ ආකාශෝ අනන්තෝ ආකාශ අනන්ත ආයතන ආකාශානන්ත ආයතන ආකාශානංච ආයතන වෙලා තියෙන්නේ අනන්ත ආකාශය. ආකාශයත් රූපවත්ය කියලා මනෙහි කරන එක්කෙනා ඊළඟට යනවා මේ රූපේ තවත් මං රූපයෙන් ඈත් වෙන්න ඕනේ කියලා ආකාශය අතරිනවා. ඒ ආකාශය ගැන හිතපු විඥාණය අල්ලගන්නවා. විඥාණ අනන්ත විඥාණ අනන්ත විඥාණ අනන්ත විඥාණ අනන්ත විඥාණ අනන්ත ආයතනේ කියන එක විඥාණ ආයතනේ වෙනවා. ඒක විඥාණ ආයතනේ. විඥාණය ආකාශයේ රූපේ නිසා ඊට පස්සේ විඥානයක් කොන නැහැ. ඒකත් රූපය සම්බන්ධ. එතකොට න කිංචි. දැන් ආකින්චඤ්ඤායතන කිසිවක් නැත.
කිසිවක් නැත. එතකොට කිසිවක් නැත කියන එක අනිවාර්යයෙන් මතක් වෙන්න ඕන කිසිවක් තිබුණයි කියලා ඉස්සෙල්ලා හිතලා තියෙනවා. ඒක ඉස්සෙල්ලා හිතපු එක දැන් නැහැ කියන එකයි මේ කියන්නේ. ඒක ආකින්චි නත්තිකින්චි. නත්තිකින්චි අකින්චි ආකින්චි ආකින්චඤ්ඤායතනේ කියලා ඊට පස්සේ එනවා. අවසානයේදී ඒකත් රූපේ හා සම්බන්ධයි නැtei කියලා කිව්වම තිබුණයි කියන එක මතක් වෙන හින්දා. ඒකට අදාළ වෙන හින්දා රූපේට අදාළ වෙන හින්දා නේව සංඥානාසං. සංඥාවකුත් ඇත්තේත් නැති නැත්තේත් නැති කියන තැනට එනවා. ඒකට මේ තමයි මේ රූපේ පිළිබඳව තණ්හාව සියුම් කරගෙන සියුම් කරගෙන සියුම් කරගෙන යන්නේ. හැබැයි අපි ඉස්සෙල්ලා කතා කරපු විදිහට නේව සංඥානාසං අපිට ඇහෙන්නකු ගියා. ඔව් අපිට පොඩ්ඩක් ඇහෙන්නතු ගියා. සස්සතයි සදාකාලිකයි කියන ආස්වාදනයේ තියෙන භව තණ්හාව. එතකොට මතක තියාගන්න නිර්වාණයෙන් යන්නට නම් භව තණ්හාවිනුත් නිදෙන්න ඕන විභව තණ්හාවිනුත් නිදෙන්න ඕන. ආගාමී දැන් වෙලා වියත් සමහර වෙලාවට බ්‍රහ්ම ලෝකෙක දිලා ඉන්න කෙනාගේ භව තණ්හාව දුරු කරන්න දෙන්න තමයි. අනිවාර්යෙන් බොහෝ වෙලාවට නිර්වාණය ගැන හිතනකොට මේ ලෝකෙ මිදීම ගැන කියලා කතා කරත් හුඟක් දෙනේ ප්‍රාථමික අවස්ථාවේදී පත් වෙන දායක කරන්නේ මේක ඉවරයි කියලා. මේ ඉවරයි කියන මෙතන ඉවරයි කියන මේ සංකල්පය එනකොට විභව මේ විච්ඡේද දෘෂ්ටියක්. ඒක තමයි මේ ලෝකෙ මෙතන ඉවර වෙනවා. ඒක මචාරවාද කියලා හිතේ වණිපරයක් ඉවුවා. සමාවෙන්න ඇහෙනවද දන්නේ අපිට බොහොම කැඩි කැඩි ඇහෙන්නේ පොඩ්ඩක් මයික් එක පොඩ්ඩක් චෙක් කරන්න මම හිතන්නේ පොඩි සද්දයක් එනවා ඒකින්ද කැඩි කැඩි වගේ ඇහෙන්නේ ස්වාමීන් වහන්සේ බලන්න මොන හරි වැඩසටහනක් මෙන්න මොන හරි ප්‍රෝග්‍රෑම් එකක් රන් වෙනවාද කියලා පිටිපස්සෙන් ඒකම මම හිතන්නේ නිවසඤ්ඤා ඥාසඤ්ඤා කියන තැනින් පස්සේ අපිට කොටසක් ඇහෙන්නෙම නැතුව ගියයි ඒ ටික ඉවර කරලා පස්සේ ඒක ටික කැඩි කැඩි ඇහුනේ ජයසෙන් සිං මහත්මයා ඒක හරිම වැදගත් තැනක් ඔබතුමා අපිට කියා දෙන්නේ කියන නැවතත් කියන්න පුළුවන් නම් ඉතාලම හොඳයි ජයසෙන් සිං මහත්මයා ස්වාමීන් වහන්සේ බලන්න මොකක් හරි ප්‍රෝග්‍රෑම් එකක් පැටින් වැඩ කරනවාද කියලා ඇන්ටි වෛරස් එක වගේ එකක් චෙක් කරනවාද කියලා ඇති හොඳයි සිං මහත්මයා හොඳයි තාවත් පොඩ්ඩක් කැඩෙනවා මේ ඉස්සරහ හොඳටම ඇහුණා මුල් ටික තියෙනකොට මේ දැන් චුට්ටක් කැඩෙනවා ඒකට ඇහෙනවා අපි කියන දේ 180ක් තාම ඇහෙනවද කැඩි කැඩි තමයි දිගට දැන් ඇහෙනවද දැන් ඇහෙනවා සෝ දැන් ඇහෙනවද වෙලා තියෙන සයිසිනමත් නේ ඇහෙනවා ඊට පස්සේ අයිමත් හොඳට ඇහිලා අයිමත් අර ඒක අඩි වෙලා කියලා කැඩින්න පටන් ගන්නවා ඊට සයිමත් ඒක තමයි යන්නේ මොකක් හරි ගැටලුවක් ඇති මේකේ හොඳයි අපි දැන් බලමු එතකොට හොඳයි. ඔව් ඔබට එනවා ඉස්සෙල්ලා මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් ඉස්සෙල්ලා කියන්න බලන්න ඔව්. නෑ කවුරුත් ගැටලුවක් කිව්වේ නෑ. එහෙනම් හොඳට ඇහෙනවා. ආ හරි. එහෙනම් ඇහෙනවා. ආ හොඳයි. එතකොට කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා දැන් මම විස්තර කරගෙන ආවේ මේ භව තණ්හාව කියලා කියන එක. මේක මේ රූප තණ්හා විස්තර කරන්න පටන් ගත්තා. රූප තණ්හා කියන එකෙන් රූප තණ්හාව, කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන තුන් ආකාරයකට ඇති වෙනවා. එතකොට කාම ලෝකෙ ඉන්න කෙනාටත් රූප තණ්හාව තියෙනවා. රූප ලෝකෙ ඉන්න කෙනාටත් රූප තණ්හාව තියෙනවා. අරූප ලෝකෙ ඉන්න කෙනාටත් රූප තණ්හාව තියෙනවා. හැබැයි ඒ තියෙන්නේ ඒකේ නැති පැත්ත අනිත් පැත්තට අරගෙනයි තියෙන්නේ රූපයෙන් මිදුණාය කියලා කියන එකත් එක්ක. ඒකට මේ තණ්හාව කියන එක හරි අපූරු කතාවක්. ඉතින් ඒ නිසා කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. විභව තණ්හා කියන අවස්ථාවේදී අපි අර කිව්වේ ආකාසානායතන, විඥානංචායතන ආකින්චඤ්ඤායතන නේව සංඥානස රූපයෙන් ඈත්වීමට යන ගිනිච්ච ව්‍යාපෘතිය ව්‍යාපාරයේ අවසාන ඵලය තමයි නේව සංඥානස සංඥායතනයි කියලා කියන්නේ. අර ඉස්තර වෙලා කියපු විඥාණයෙන් හරි ආකින්චඤ්ඤායතනයෙන් හරි සංඥාවක් තිබුණා නම් රූපය පිළිබඳ ඒ සංඥාව ඇත්තේ නැත. හැබැයි ඒ සංඥාව නැති වුණාට සහ මුලින්ම සංඥාවෙන් මිදුනේ නොයිනි කියන කතන්දරය තමයි නේව සංඥා න අසංඥා කියලා කියන්නේ. අර ලෞකික මේ රූපය මුල් කරගත්තු මෙතෙක් මේ රූප ලෝකය පිළිබඳව තිබිච්ච තණ්හාව සංඥාව ඉවරයි. ඒක නෑ. හැබැයි ඒකෙන්
මේ අසඤ්ඤ සත්‍යයට එහෙම නැත්නම් නියසඤ්ඤ ඒකට ඒකට අදාළ සංඥාව එතකොට එක සංඥාවක් ඇත්තේ නැත තව සංඥාවක් නැත්තේ නැත කියන එක තමයි නේව සංඥා න අසඤ්ඤා කියන එකෙන් කියන්නේ. එතකොට මෙන්න මේ කියන නේව සංඥා න අසඤ්ඤායතනෙ දක්වා යන අයගෙත් මේකෙන් තමයි රූප තණ්හාව එතකොට ඒ වගේම සද්ද තණ්හා ගන්ධ තණ්හා රස තණ්හා මේව කියන මේ පිළිබඳව තමයි මේ කියන්නේ. හොඳයි. ඊළඟට මා කැමති වේද ඊළඟට මේ සූත්‍රයේදී සම්මාදිට සූත්‍රයේදී වේදන තණ්හං ප්‍රජානාති තණ්හං ප්‍රජාන තණ්හාව දැනගන්නවා ඒ වගේම තණ්හා නිරෝධ තණ්හා සමුදයංච ප්‍රජානාති තණ්හාව ඇතිවීමට හේතුව දැනගන්නවා ඒ තණ්හා සමුදය මොකද්ද කියලා දැන් තණ්හා සමුදය ගැන විස්තර කරනකොට වේදනා සමුදයා තණ්හා සමුදයෝ කියලා සම්මාදිට සූත්‍රයේදී වේදනාව හට ගැනීම තමයි තණ්හාවට හේතුව කියලා කිව්වා. මෙන්න ඒක විස්තර කරන හැටි අටුවාව සම්මාදිටි සූත්‍ර වර්ණාවෙම තියෙන අටුවාවේදී එත්තපන වේදනාති විපාක වේදනාදිප්පයත. ඔන්න දැන් විපාක වේදනාව. විපාක වේදනාව කියලා කියන්නේ කර්ම වේදනාව සහ දැන් කර්මයක් සිද්ධ කරන අවස්ථාවේදී ඒකට අදාළව වේදනාව වෙනස්. ඒ කර්මය නිසා ලැබෙන විපාක වේදනාව වෙනස්. මෙන්න මේක තමයි විස දැන් සාමාන්‍යයෙන් කර්මයක් සිද්ධ කරාට පස්සේ අපි හිතමු දැන් අපේ චක්කුපාලහා මුදුරුවන්ගේ සිද්ධියේ තියෙනවා එක කර්මයක් තමයි කාන්තාවක මුදල් ගෙවීම පැහැර හරින බව පෙනිච්ච නිසා ඇයගේ සුවපත් කළ ඇස ආපහු අන්ධ කළා. එතකොට ඒ පිළිබඳව එදා එතුමාට යම්කිසි වේදනාවක් කියන එක අදහස් කරන්නේ එකෙන් ලැබූ වින්දනයක් තියෙනවා. ඒක වෛරී වේදනාවක්. එයා එතුමා වෛරයක් විඳගත්තා. ඒක කර්ම වේදනාවක්. ඒ කර්ම වේදනාව විඳින්නේ වේදනාව කියලා විඳිනවා කියලා මතක තියාගන්න එපා. යාට හිතට අනුකම්පාවක් ඇති වුණේ නැහැ. එහෙම වේදනාවක් විඳින නැහැ. විඳින මොකද්ද තරහ? වෛරය, ක්‍රෝධය කියන වේදනාවයි එතන විඳින්නේ. ඒකට ඒ වේදනාව කර්මය. ඒක ඉස්සලා කිව්වා. එතකොට කම්ම භව. දැන් පොඩකට ඉස්සලා මම විස්තර කළා. විස්තර කරනකොට කිව්වා යම් කිසි කෙනෙක් මේ ලෝකේ උපදින්නට හේතු වෙන කරනවා නම් ඒකට මේ තියන්නේ ඉදේකච්චෝ කාමේ පරිපුං කාමසප විඳිනවාය කියලා කයින් වචනයෙන් සිතින් දුස්චරිත කරනවා. ඒ දුස්චරිත කරලිවල අපාය උපදිනවා. ඒ අපාය උපදින්නට හේතු වෙච්ච හේතු භූතං කම්ම හේතු වෙච්ච කර්මයට කියනවා කම්ම භවය කියලා. කම්ම නිබ්බත්තකෝ කන්දා උප්පත්ති භවය කර්ම නිසා උපන් ස්කන්ධ වලට කියනවා උප්පත්ති භවය කියලා. එතකොට ඒ කර්මයේ ඊළඟ එතන සිට ඇති වෙන ස්කන්ධ ඉපදීමට කියන ජාති කියලා. එතකොට කම්ම භව උප්පත්ති භව කියන දෙකක් තියෙනවා. ඉතින් ඒ නිසා මේ එතෙන්දී උප්පත්ති භවයේදී විඳින්නට සිද්ධ වෙන වේදනාවලට කියනවා දැන් කර්මයේ සිද්ධ කරපු කර්මයේ සිද්ධ කරනකොට තියෙන වේදනාවල් වින්දනයන් වෙනයි විපාක වේදනාව කියලා කියන්නේ උප්පත්ති භවයේදී මේ පංචස්කන්ධයේ ලැබීමේ ලැබුණට පස්සේ විඳින්නට වෙන වේදනාව. ඒ වේදනාවල අර කරපු කර්මයට අදාළ අනුරූප දේවල් තියෙනවා. ඇස නැති කරපු එක්කෙනාට ඇස නැති වීමේ වේදනාව වැඩිනවා. එතකොට ඇස නැති කිරීම කර්මයෙන් කර්මමය වේදනාව. ඒකෙන් මෙතෝ උපත්ති ලැබුවා. ලැබුවාට පස්සේ ඇස නැතිකම නිසා ලබන වේදනාව විපාක වේදනාව. මෙන්න ඊට පස්සේ විස්තර කරනවා. සාකතං ඒක කොහොම සිද්ධ වෙන්නේ? ඒ කියන්නේ මේ කියන වේදනාව දැන් මේක කිව්ව තන් වේදනා සමුදයෝ තණ්හා සමුදය. වේදනාව නිසා වේදනා පච්චයා තණ්හා. වේදනා නිසා තමයි තන. මේක අහනවා කොහොමද මේ ආයතන 6ට, ద్వාර 6ට මේක සිද්ධ වෙන්නේ කොහොමද? මේක හේතුව වෙන්නේ කොහොමද? අස්සාදනියතු. ආස්වාද වශයෙන් ලබන නිසා තමයි මේක වේදනාව මේ ద్వාර 6ටම යන්නේ. ඔන්න සුඛාහියහි වේදනාය අස්සාදනේන තන් හත්තා වේදනං මමායන්තා වේදනාය තණ්හං උප්පාදිත්වා වේදනා රාග රත්තා හුත්වා චක්කුද්වාරං ဣත්තමේ රූපං පත්තෙන්ති. එතකොට සුඛ වේදනාව ආස්වාදෙන් අපි සාමාන්‍යයෙන් කවුරුත් විඳින්න කැමති
දුක් වේදනාව නෙවෙයි සුඛ වේදනාවයි විඳින්න කැමති. කොට සුඛ වේදනාව ආස්වාදය කරමින් බලාපොරොත්තු වෙන්න පුජ්‍යලයා ඒ වේදනාව මට ලැබේවා කියලා මම ආයනය කරමින් ඒ වේදනාව නිසාම තණ්හාව උපදවාගෙන වේදනා රාගයෙන් රත් වෙලා වේ කියන සුඛ වේදනාව ලැබීමේ ආසාවෙන් පෙළිලා චක්කුද්්වාරයේ ඇස කියන දොරටුව පිළිබඳව ඒ ඇසට සම්බන්ධ වෙන ඉෂ්ඨමය රූපම් පත්තෙන්ති. ඉෂ්ඨ රූපම ලස්සන රූපම තමන් කැමති රූපම් ප්‍රාර්ථනා කරනවා. ලද්ධාචනං අස්සාදෙන්ති. ලැබුණම ඒක ඉතාම ආසාවෙන් ආස්වාදනය කරනවා. එච්චර විතරක් නෙවෙයි. දැන් ඒ කියන්නේ මේක අපහු මතක තියාගන්න සුඛ වේදනා ආස්වාදයට කැමති සත්වයා ඒ වේදනාව මගේ කරගැනීමේ බලාපොරොත්තුවෙන් ඒ වේදනාව පිළිබඳ තණ්හාව උපදවාගෙන වේදනා රාගයෙන් රත් වෙලා වේදනාව ලැබීමේ කියන්නේ සුඛ වේදනාව ලැබීම තමයි ඇස නැමැති දොරටුවට ඉෂ්ඨ රූප ප්‍රාර්ථනා කරනවා බලාපොරොත්තු වෙනවා ලැබුණම ඒක ආස්වාදනය කරනවා ඒක විඳිනව රස විඳිනව කොහොමද? එච්චර විතරක් නෙවෙයි ආරම්මන දායකාණංච ඒ රසවත් රූපය ලබා දෙන්න දායක වෙච්ච චිත්තකාරකේ සිටු ඇඳපු අයට රූප මවපු අයට එහෙම නැත්නම් ඒව නිර්මාණය කරපු අයට සත්කාරක් කරනවා. දැන් මගේ ඇසට හොඳ රූපයක් මට මවා ගන්න මම ශිල්පියෙකුට නියම කරනවා මේක අඳින්න කියලා. අඳින්න කියලා එයාට සියලු සත්කාර සම්මාන එයාට දෙන්න ඕනේ මිල මුදල් දෙනවා. මේ එක උදාහරණයක් විතරයි. එතකොට ආරම්මන දායකයාටත් සත්කාර කරනවා. අනිත් සෝතාදිත් එහෙමයි. ඉෂ්ඨ ශබ්දයක් ප්‍රාර්ථනා කරනවා. ඒ ඉෂ්ඨ ශබ්දයක් ප්‍රාර්ථනා කරනවා අර කියන තණ්හාව නිසා, ශබ්ද තණ්හාව නිසා. එතකොට මොකද වෙන්නේ? ඒකෙන් ලැබුණම ඒක ආස්වාදනය කරනවා. ආරම්මණය ලබා දුන්න වීණා වාදකයාට සුවඳක් ආස්වාදනය කරන්න බලාපොරොත්තු වෙකිනා ඒව ලබා දුන්න සුවඳකරුවාට රසයක් හොඳ රස ආහාරයක් විඳින්නට බලාපොරොත්තු වෙච්ච එක්කෙනාට ඒ ආහාරයේ පිසදුන් වරක් කැමියාට හොඳ යම්කිසි ආසනයක් සුවපහසු අසුනක් ඉන්න බලාපොරොත්තු වෙච්ච එක්කෙනාට ඒ ආසනය හදලා දුන්න පුජ්‍යලයාට මෙන්න මේ විදිහේ වෙන වෙනත් ශිල්පීන්ට දැන් සමහර වෙලාවට අපි බස්සේක ගමන් කරන වෙලාවට බසයට නැගලා සමහර වෙලාවට හිඟන්නේ යාචකයෙක් තමන්ගේ අඳෝනාව කියලා ඉල්ලනවා. අඳෝනාව අහගෙන ඉන්න බැරුව සමහර වෙලාවට බොහොම අමාරුවෙන් රුපියක් හරි දීලා ඒ මනුස්සයා පිටක් කරගන්න. තාම මිනිහෙක් ඇවිල්ලා ලස්සන ගීතිකාවක් කියනවා රබාන පුජ්ජහල. අපි අරකට ආසාවෙන් අර මිනිහාට බොහොම කැමැත්තෙන් අපි බලාපොරොත්තු වුණාටත් වැඩිය මුදලක් ඒ මනුස්සයාට දෙනවා. මෙන්න මේක තමයි මෙන්න මේ ආස්වාදනයේ තියෙන ස්වභාවය. ඒ සත්කාර කරනවා. හරියට මොන වගේද කියලා කියනවනම් යතා පුත්තසිනේහේන පුත්තම්මමයන්තෝ දරුවාට තියෙන ආදරේ නිසා මගේ දරුවාය කියන ආදරේ නිසා දහාතියා ඒ දරුවාට කිරි දෙනමවට දැන් අද නම් ඒක අඩුයි කිරි දෙන මම්මල කියලා જાතියක් දැන් නැහැ ඉස්සරින් ඉඳලා තියෙනවා කිරි දෙන මමුවාට මවට ගීතෙල් කිරි මෘතෑනි ආදී දේවල් දෙනවා මොකද මේ මිනිස්සයා පෝෂණය කරලා හිටියොත් තමයි දරුවාට හොඳ කිරි ලැබෙන්නේ කියලා අර කියන ඒ දෙන කිරි අම්මටත් බොහෝම හොඳින් සංග්‍රහ කරනවලු ආහාර පාන. මෙන්න මේ වගේ තමයි අපි තියෙන මෙන්න මේ සඳහන් කරනවා මේ කියන ආරම්මණයන් මේ කියන වේදනා සමුදය පස්ස සමුදය. වේදනාව නිසා තණ්හා සමුදය. තණ්හාව උපදින්නේ වේදනාව නිසාය කියලා. දැන් ඔන්න වේදනාවත් එක්ක තණ්හාව ගමන් කරන හැටි. ඇස මුල් කරගෙන රූපය නිසා ශබ්දේ නිසා ගන්ධේ නිසා රසය නිසා ස්පර්ශේ නිසා එහෙම නැත්නම් ධර්ම නිසා මේ කියන දැන් අපි කොච්චරනම් මේ වේදනාව වින්දනයේ සඳහා කොයිතරම්නම් කරනවද කරනවා සාමාන්‍යයෙන් අරපස්සේ ආයතනයක දැන් මේ අපේ ලංකාවේ මේ දවස්වල තියෙන ක්‍රමයේ හැටියට විලියෙන්දම් වැඩි වුණා සමහර වෙලාවට රුපියල් 50කින් වේලක් බඩ පිරෙන්නට කන්නට හදා ගන්න වෙනෙකුට පුළුවන්කම තියෙනවා.
නමුත් කඩේට ගිහිල්ල ඉවරලා ෆ්‍රයිඩ් රයිස් ආදී විවිධ නම් වලින් හඳුන්වන ආහාර වේලක් ලබා ගන්න රුපියල් 250ක් විතර වියදමක් යනවා. අර බඹයක් පමණ වූ ශරීරයේ පෝෂණයට රුපියල් 50යි ආහාර වේලෙන් පුළුවන්කම තියෙනවා. නමුත් ඒක රසය නදී නිසා තමයි අර 250ක එකක් ගේන්නේ. එතකොට රසය කියන එක අදාළ වෙන්නේ දිවට පමණයි. ශරීරයේ රසය අදාළ වෙන්නේ නැහැ. දිව කියන එක පසුකර යාම සඳහා රුපියල් 200ක් වැය කරනවා. ශරීරය සඳහා 50කින් කරන්න පුළුවන් තිබ්බති විච්ඡ දෙ. ඉතින් මෙන්න මේක තමයි වේදනාව කියන එකේ තණ්හාව කියන එකේ ස්වરૂපය වින්දනය මුල් කරගත්තු තණ්හාවක් තමයි අපිට ඇති ඇති වෙලා තියෙන්නේ. මෙන්න මේක सिद्ध කරන බවයි කියන්නේ. මේ පිළිබඳව ඊළඟ සාකච්ඡාවට යන්නට කලින් මම දීර්ඝව කතා කරන නිසා මොහොතක් ඔබට අවස්ථාව සලසා දෙනවායි. ඉදිරිසිංහ මහත්මයා මම හිතන්නේ අපේ කල්‍යාණ මිත්‍රින්ට කරුණු ඇති තවදුරටත් පැහැදිලි කරගන්න. හොඳයි, එහෙනම් මම යොමු වෙනවා කල්‍යාණ මිත්‍රින්ට අහන්න අවශ්‍ය තැන් මතු කරගන්න. අනිත් හැමෝටමත් යෝජනාවක් වෙයි. තිරුවන් සරණයි. හොඳයි, අනිත් අය අහනකන් එහෙනම් මම ප්‍රශ්නයක් මතු කරන්නම්. ඉදිරිසිංහ මහත්මයා, අපි දන්නවා වේදනා කියනකොට දුක් වේදනාවක් දැනෙනවා. අපි හුඟක් කාලවලට අනිෂ්ඨ අරමුණු කියලා හිතනකොට අපිට අනිෂ්ඨ අරමුණක් ලැබෙනකොට අපිට දුක් වේදනාවක් දැනෙනවානේ. එතකොට කොහොමද ඒක තණ්හාව පැත්තට අපි තණ්හාව ගැන ඒ අවස්ථාවේ හිතාගන්නේ කියන එක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. හොඳයි, පෙරුවන් සරණයි. ඒක කිසි ලොකු වෙනසක් නැහැ. දුක් වේදනාවේදී අපි දුක් වෙන්නේ සුඛ වේදනාව නැතිවීම පිළිබඳව හෝ සුඛ වේදනාව නැවත ලබා ගැනීම සඳහා. මේක තමයි අපේ බලාපොරොත්තුව. එතකොට සාමාන්‍යයෙන් දුක් වේදනාව කියන එකේ ස්වરૂපය දැත්ති වෙච්ච සුඛ වේදනාව පිළිබඳව ශෝක වෙන එක. එතකොට ඒ තණ්හාවේම ස්වરૂපයක් තමයි යමක් අපේක්ෂා කරන එක. අපේක්ෂා කරපු දේ නැති වුණාට පස්සේ ඒ ගැන අනුශෝචනා ඒ පිළිබඳ ශෝක කරන එක. ඒකට තණ්හාවේම ලක්ෂණයක් ශෝක කරන එක. දැන් මේ තණ්හා විචරිත කියලා කියන්නේ මේවට තණ්හාවේ හැසිරීම්, තණ්හාවට අදාළ හැසිරීම් තියෙනවා. ඒ හැසිරීම් වල දැන් සමහර වෙලාවට තරහ යනවා. අපිට මගේ දෙයක් කවුරු හරි කැඩුවම බින්දව මට තරහ යනවා. එතන තරහ ගියේ තණ්හාව නිසාද නොවේද? ඉතින් මේ මූලික කාරණේ ඉවත් වෙලා නැහැ. මතක තියාගන්න, තණ්හාව උදුරා දමල නැහැ. ශෝක වෙන එක්කෙනා ශෝක වෙන්නේ තණ්හාව යම්කිසි තණ්හාවෙන් බලාපොරොත්තු වෙච්ච දෙයක බාධක වීම නිසා. එනිසා දුක් වේදනාව කියන එක පුද්ගලයෙක් අපේක්ෂා කරන දෙයක් නෙවෙයි. එතකොට යටින් එයාගේ තියෙන අපේක්ෂාව මොකද්ද? සුඛ වේදනාව. ඉතින් ඒ නිසා ඔය සුඛ වේදනාවට වේදනාව සඳහන් කොටත් කියනවා මේ දුක්ඛ දුක්ඛ විපරිණාම දුක්ඛ කියලා සඳහන් කරන්න ගියාම ඇත්ත වශයෙන්ම රිදෙනවා නම් ඒකට දුක්ඛ දුක්ඛ කියලා කියනවා. දැනට නම් බොහොම සෝසේ ඉන්නවා. හැබැයි තව ටිකක් වෙලා යනකොට, තව කාලයක් යනකොට ඒක දුක බවට පත් වෙන හින්දා සැපයට සැප වේදනාව කියන එකට කියනවා විපරිණාම දුක්ඛ කියලා. එතකොට දුක්ඛ දුක්ඛ කියන්නේ වදිනකොටම රිදෙන එක. පස්සේ දුකට පත් වෙන එකට කියනවා විපරිණාම දුක්ඛ කියලා. එහෙම නැත්නම් විපරිණාම සුඛ කියලා කියනවා. ඉතින් මෙන්න මේ කියන වගේ දෙයක් තමයි මේක තියෙන්නේ. ඉතින් ඒ නිසා මේක දිහා බලන රටා කොටම මේ දුක් වේදනා අපි හිතන් ඉන්නේ මේ දුක වේදනාවට අපේ ආසාවක් නැති නිසා දුක් වේදනාව තණ්හාවට අයිති නෑ කියලා. නෑ, ඇයි දුක් වෙන්නේ? උදාහරණයක් විදිහට කෙනෙක් මැරුණා. මැරුණම කෙනෙක් අඬන්නේ තණ්හාව නැති නිසාද ඇති නිසාද? වඩුවක් මෝට්ටුවක් කැඩුණා බිඳුණා නැති කරගත් නැති වුණා හොරෙන් ගත්තම කෙනෙක් දුක් වෙන්නේ? නැත්නම් තරහ යන්නේ කෙනෙකුට තණ්හාව නිසාද නැති නිසාද? ඉතින් මෙහෙම කල්පනා කළා මම හිතනවා මේ තණ්හාව කියලා කියන එක
උදුරා දමන තුරු අනිත් ඔය කියන අර අතුපතර ඔය කොළ දළු වශයෙන් තියෙන අනිත් ඒවා යථාපි මූලේ අනුපද්දවේ දැල්හෙ තින්නෝ පිරුක්කෝ තුන පුනරේව රූහති ඒවම් පි තණ්හානසයේ 97 නිබ්බතති දුක්ඛ මිදං නාකුණං කියලා ලස්සනට ගාථා විස්තර කරනවා. මුල මුල් බැසගෙන තියෙන මේ මුල උදුරා දමන්නේ නැතුව ගහේ අතුපතර తాවකාලිකව කපා දැමුවාට කවදාවත් ඒ ගසේ පැලවීම හෝ දලුලෑම හෝ පැවතීම නවත්තන්නට බැරිය. ඒවම් පි තණ්හානුසය අනුහති මෙන්න මේ තණ්හාව නිතිගත් අනුසයත් සමගම ඉවත් කර දමන තුරු නිබ්බත්ති දුක්ඛ මිදම් පුනප්පුනම් මේ කියන අනිත් සියලුම නම් වලින් හැඳින් වෙන සියලුම දුක් ඇති වෙන්නේ තණ්හාව උපුටා දමන තුරු කියන එකයි කියන්නේ. බොහොම පිංගිද සිංහ මහත්තයා හොඳයි අනිත් කල්යන මිත්‍රන්ට පුළුවන් එකතු වෙන්න සාකච්ඡාවට. තෙරුවන් සරණයි. බොහොම පිංගිද මහත්තයා මම මේ අපේ අම්මත් සම්බන්ධ වෙලා ඉන්නවා. අම්මට පුළුවන් ප්‍රශ්නයක් තියෙනවා අම්මා යොමු කරන්න. හැබැයි අවසානයේදී මේ අද පුණ්‍යානුමෝදනා සඳහා මම අම්මට යොමු වෙනවා. ඒක නිසා අම්මා මතක තියාගන්න ජයසිනේ දිසිං මහත්තයාට පුණ්‍යානුමෝදනාවට අම්මා යොමු වෙන්න. මේක අවසානයේදී එක්කම අපේ යුරෝපේ කල්යාණ මිත්‍රයෝ ඉන්නවා. ඔයාලටත් පුළුවන් ප්‍රශ්න තියෙනවා යොමු කරන්න. ඔයාලා ගොඩක් කට නිහඬව ඉන්නේ. සේරම් මහත්මයා, උපාලි මහත්මයා, සෞදල් අපේ රුවන් සහ ශාමිනි මැතිණිය, ඇතුළු අනිත් සෑම සුභද්‍ර මහත්මිය පින්වත් මහත්මයා, මේ තණ්හාව ඇති වුණා එහෙම නැත්නම් තන වේදනාව ගැන කතා කරපු වෙලාවේදී දැන් මම තේරුම් අරගෙන තියෙන ආකාරයට මේ වේදනාව ඇති වෙන්නේ මේ යම් කිසි දෙයක් ඇත්තටම දැකලා මේ දැක්ක දේ තුලින් මට මේ වේදනාව ලැබෙනවා කියන මගේ තියෙන මෝඩකමක් කියන එක වගේ මට වැටහිලා තියෙන. ඒ කියන්නේ ඇත්තටම මේක වෙන්නේ මේ විදිහට නෙමෙයි. ඇසත් රූපයත් අර ඔබතුමා සඳහන් කරපු විදිහට ඇසත් රූපයත් චක්කු විඥානයත් එකතු වෙලා මේ චක්කු සම්පස්සේ නිසා ඇති වෙච්ච දෙයක් උයි මේ වේදනාව කියන. නමුත් මට හිතෙනවා නෑ මගේ මෝඩකමට මේ දැක්ක දෙයින් තමයි මට මේ වේදනාව ඇති වෙන්නේ කියලා. ඒක නිසායි මට මේ මම මේ දැක්ක දේ අරබයා තණ්හාවක් ඇති කරගන්නේ කියන වගේ තමයි මට වැටහිලා තියෙන්නේ. මේක ගැන කුඩා පැහැදිලි කිරීමක් කර දෙනවා නම් බොහොම පිං. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. අපි යනවා තොරම් බලන්න. තොරම් බලන්න යන කට්ටිය තොරණෙහි සැබවින් වෙන දේ නෙවෙයි දැකලා ඉන්නේ. ඒගොල්ලෝ දැකපු දේ තමයි දැකලා ඉන්නේ. ඇත්ත වශයෙන් තොරණෙ සිද්ධ වෙන්නේ ඔය අපි දකින දේ නෙවෙයි කියන එක ඔබට පැහැදිලි. ඒක විශ්ලේෂණය කරන්න ගිය කෙනෙක් යනවා නම් තොරණ පිටිපස්සෙන් යන්න ඕන, තොරණ ඉස්සරහෙන් ගිහිල්ලා හරියන්නේ නැහැ. ඒ වගේ තමයි චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්නං සංගති පස්සෝ කියන මේ කාරණය තොරණ පිටිපස්සෙන් ඉඳලා බලමු. බුදුහාඳුරුවන්ට පේන තරමට තොරණ ඉස්සරහා ඉන්න අපිට පේන්නේ නැහැ. ඔබ තමයි ඇත්ත. ඔය වේගය නිචිත්ත වේගය සිත ගමන් කරන කාරණක ආකාරය පිළිබඳව ඔය කාලය හල් වලට බෙදලා ඉවරලා චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං කියන වේගයෙන් ස්ලෝ මෝෂන් වලින් අපිට බලන්න පුළුවන්කමක් නැහැ. මෙන්න මේ හින්දා තමයි ඔබතුමාට තේරෙන්නේ දැක්ක දේ ගැන සංහාවනේ. ඔබතුමා හරි. එහෙම තමයි අපි කාටත් තේන්නේ. නමුත් බුදුහාඳුරු වදාරන්නේ එහෙම දකිනවා නම් ඒක අර ඔබතුමා ගැන කියාගත්තට මම කැමති නෑ ඔබතුමාට එහෙම කියන්නේ. නමුත් ඒක අපේ අසෘතවත් භාවයේ තමයි ඒකෙන් කියවෙන්නේ. ඒ නිසා අපිට දකින්න කියන්නේ මෙන්න මේ ආකාරයටයි. මම හිතනවා ඒක පැහැදිලි කියන්නේ. ඕ මොකද දිරුවන්ට. හොඳයි අනිත් කල්යාණ මිත්‍රන්ටත් ඒක තේරෙන්න පුළුවන්. හොඳයි අනිත් අය එකතු වෙනකන් මම හිතනවා එදිරිසිංහ මහත්මයා, ජෝතිපාල මහත්මයා මේ ප්‍රශ්න අහනකොට මට හිතෙනවා මේ ආකාරයටත් ඒක ගැනද එහෙමද මේ විදිහට දැහුවෙත් කියලා. ඒ කියන්නේ අපිට බාහිර රූපයේ පේනකොට අර ස්පර්ශ ප්‍රත්‍යයෙන් අපිට වේදනාවක් ඇති වෙනවා.
අපි ඇත්තටම මේ වේදනාවටයි කැමැත්ත තියෙන්නේ. නමුත් අපි බැඳිලා යන්නේ බාහිර රූපයටයි. එතන ද කියන්නේ ඇත්තටම බාහිර රූපේ නිසා අපේ අප තුල සිදුවන මේ ඇතිවන සංඥා වේදනා කියන මේ චෛතසිකයන්ටම තමයි අපේ ඇත්තටම ඇල්ම තියෙන්නේ. නමුත් අපි හිතනවා ඒක බාහිර රූපෙන් එනවා කියලා බාහිර රූපේ පැත්තට නැඹුරු වීමක් තියෙනවා. මම හිතන්නේ ඒක වෙන්න ඇති කියලා හිතන ජෝතිපාල මහත්මයා අහ ප්‍රශ්නේදී අහන්නත් ඇති කියලා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ඇත්තටම එකම තමයි අපි මේ ධර්ම සාකච්ඡාවලදී ඇත්තටම අපි මේ ත්‍ෘතමේ ඥානයක් ලබාගෙන තියෙනවා. මේ ඇත්තටම මේ රූපයක් කියන්නේ වර්ණ සටහනක්. ඕක දැකලා ඕකෙන් රස විඳින්න බෑ. රූපය කියන එක අල්ලන්නත් බෑ. රූපය කියන එක අපි දැන් නමුත් යමක් දැක්කාම දැක්ක වෙලාවේදී ආ මේක දැක්කා මේක රෝස මලක් කියලා එකපාරට ඔළුවට අරගන්නවා. ඇත්තටම රෝස මලක් දකින්න බෑ මට. මට දකින්න පුළුවන් ඉන්නේ වර්ණ සටහනක් විතරයි. නමුත් මම කල්පනා කරනවා මේ ආ මේ රූප මේ රෝස මල මට අල්ලන්න පුළුවන් රෝස මල මට ඉඹින්න පුළුවන් කියන මෝඩ කල්පනාවක් කියලා කියමුකෝ එහෙම අදහසක් එනවා. ඉතින් ඒ තුලින් තමයි මම විඳින්න බෑ. ඇත්තටම රූපයක් දැක්කම ඔය රූපේ අල්ලන්නත් බෑ, රූපේ රස විඳින්නත් බෑ, මොකක් බෑ ඇත්තටම. නමුත් මේ අදහස අර දක්ක තප්පරේදීම එන්නේ නෑ ඔළුවට. ඒක නිසා අපි පැටලි පැටලි යනවා. අන්නේ කියන එක තමයි මට වැටුනේ, වැටහිලා තියෙන්නේ. හොඳයි, තෙරුවන් සරණයි. අපි අනිත් කල්යන් මිත්‍රෙන්ට මේ ප්‍රශ්න අහන්න අවස්ථාව ලබා හොඳයි. කල්‍යාණ මිත්‍රයන් පුළුවන් මේ කාල වේලාවෙන් ප්‍රයෝජන අරගෙන යමක් පහදා ගන්න. සේනවත් නැහැ. දෙරුවන් සරණයි. අදත් අපේ එදසිංහ මහත්මයා ඉතාම හොඳින් විස්තර කරලා දුන්නා. ඒකට බොහොම පිං. දැන් මට තේරුණ විදිහට දැන් මේ තණ්හාව කියන එක අවිද්‍යාව නිසා ඇතිවෙන ක්‍රියාවක් කියන හැටියටයි. දැන් මෙතන දැන් අවිද්‍යාව කියන එක එක්තරා ධර්මයක් හැටියටත් තණ්හාව කියන එක ඒකින් ඇතිවෙච්ච ක්‍රියාවක් හැටියටයි මට තේරෙන්නේ. දැන් මේක අපි ගත්තොත් මේ අනාත්ම විදිහට මම කියන දෙයක් නැතුව, මම මාගේ කියන්නේ නැතුව මේක ක්‍රියාකාරී දෙයක් හැටියට, කියන්නේ ඕනම දෙයක් දැකීම. දැන් උදාහරණයක් වශයෙන් ගත්තාම රූපයක් දැකීමේදී රූපය දකින්නවා කියන එක ඒ රූපේ තියෙන දකින්න එකේ අවිද්‍යාව නිසා මතුවෙන ක්‍රියාවක් තමයි මේ තණ්හාව කියන එක. ඒකෙන් තමයි මේ භවය, ඒ වගේම ජාති, ජරා, මරණ ඔක්කොම ඇති වෙන්නේ කියන එකයි මට තේරුම්ගේ. ඒක ඇත්තද ඒක හරිද කියලා දැනගන්න කැමතියි. තෙරුවන් සරණයි. හොඳයි, තෙරුවන් සරණයි. මං හිතනවා එතුමා අහපු ප්‍රශ්නෙත් ඒ වගේ අදහසක්. හරි. ඉතින් ඇත්ත වශයෙන්ම මේ අවිද්‍යාව කියලා කියන කාරණය තමයි මුල වුණාට දැන් අපි අවිද්‍යාව මූලික වශයෙන්ම මේක තියෙනවා පටන් ගත්ත වෙලාවේ ඉඳලා. ඒ කියන්නේ පටිච්චසමුප්පාදයේ ආරම්භයේදීත් අවිද්‍යාව කියනවා විද්‍යාපත්‍ය සංඛාරා සංඛාරපත්‍ය විඥාන කියලා. උට අවිද්‍යාව අවසානයේදී සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටික රූපාන් මාන උද්දච්ච අවිද්‍යා කියලා මේ සංසාරේ කෙලවර කරන දවසට අන්තිමටම අයින් කරන්න වෙන්නේ අවිද්‍යාව. ඒකට පටන් ගත්තනේ ඉඳලා අවසානයේ දක්වා හැම තැනම තියෙන්නේ මේ අවිද්‍යාව. අවිද්‍යාව ඉවත් කරන්න අපි පටන් ගන්න හදනවා කියන්නේ ඒක ටිකක් අමාරු වැඩක්. ඒක හරියට පැදුර උඩ හිටගෙන පැදුර අයින් කරනවා වගේ වැඩක්. නමුත් මේ තණ්හාව කියන එක එතුමා කිව්වා වගේම අවිද්‍යාව කියන එක අපේ ඥානය සහ දැනීම සහ අපේ චින්තනය තියෙන්නේ සක්‍රියව ක්‍රියාත්මක වෙන්නේ තණ්හාව. ඒ නිසා තමයි සමුදේ සත්‍ය වශයෙන් තණ්හාව නවත්තන්න කිව්වේ, අවිද්‍යාව නවත්තන්න කියන එක කරන එක කරන්න අමාරු. හොඳයි, ඒ අදහස හරි. එහෙමනම් දැන් කාල වේලාව අවසන් වේගණ යන නිසා මගේ
අද සාකච්ඡාවේ මා ඉදිරිපත් කරන කරුණු වල අවසාන කොටස දැන් මේ පැමිණෙන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඊළඟට තියෙනවා මේ තණ්හා විචලිතානි කියලා. තණ්හාවේ හැසිරීම රටාව පිළිබඳව විවරණයක් අපේ සූත්‍රව ධර්ම වල එනවා. ඒක සංක්ෂේප කරලා මම මෙන්න මෙහෙම කියන්නම්. තණ්හා විචලිතානි ඒව 18ස 18ක් වශයෙන් හඳුන්වනව සමහර තැන්වලදී 36ක් වශයෙන් හඳුන්වනව සමහර තැන්වලදී අවසානයේදී 108ක් වශයෙන් හඳුන්වනව තණ්හාවේ පැතිරෙනවා. ඒක මේ තණ්හා කාය කියන්නේ මොකද කියලා මේක කිව්වමට තේරෙනවා. මුලින්ම අපි දන්නවා චතුරාර්ය සත්‍ය විවරණයේදී කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා බුදුරජාණන් වහන්සේ ධම්සක් පැවතුම් සූත්‍රයේදී මේ තණ්හාව තුනකට බෙදලා තිබුණා. ඊළඟට ඔබ දැක්ක මේ සම්මාදිට්ඨි සූත්‍රයට එනකොට රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා කියලා හයක් ච තණ්හා කාය කියලා හඳුන්වලා තිබුණා. එතකොට 6යි කාම තණ්හාවේ රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා එතන 6යි භව තණ්හාව සම්බන්ධව රූප සද්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියලා 6යි 12යි විභව තණ්හාව පිළිබඳ රූප සද්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම වශයෙන් 6යි 18යි. එතකොට තණ්හාවේ තණ්හා විචරිත 18ක් වෙනවා එතකොට. ඊළඟට මම කලින් සඳහන් කළා වගේ මේ හැම තණ්හාවක්ම මේ රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා, කාම භව විභව වශයෙන් බෙදෙන ආකාරය නැවත අච්ඡත්ත වශයෙන් තමාට අදාළ වශයෙන් උත් බහිද්දා බාහිර වශයෙන් බාහිර සත්වයන්ට පුද්ගලයන්ට සහ මේ භෞතික ලෝකයට කියන මේ ආකාරයට බෙදාගත්තට පස්සේ අජ්ජත්තික තණ්හාව සහ බහිද්දා තණ්හාව වශයෙන් අර 18ට වැඩෙනවා 36ක් වෙනවා. ඒකට කියනවා තණ්හා විචරිත 36 කියලා. අවසානයේදී මේ කාම තණ්හා කියන එක රූප සද්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම වශයෙන් අජ්ජත්තික බාහිර වශයෙන් භව තණ්හා රූප සද්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම වශයෙන් අජ්ජත්තික බාහිර වශයෙන් විභව තණ්හා රූප සද්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම වශයෙන් අජ්ජත්තික බාහිර වශයෙන් අවසානයේදී අතීත කාලයට ඒ වගේම අනාගත කාලයට 36යි අතීත කාලයට 36යි වර්තමාන කාලයට 36යි කියලා අණ්හාව 108 ආකාර වෙනවා. ඔන්න තණ්හාවේ විචරිත ක්‍රමය. ඊළඟට දැන් මේ තණ්හාව ඇති වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව දුක්ඛ සමුදය ආර්ය සත්‍යය විස්තර කරන්න ගිහිල්ලා සතිපට්ඨාන සූත්‍රයේදී ඉතා පැහැදිලිව විස්තර කරනවා. සාකෝ පනේසා භික්ඛවේ තණ්හා කත්ත උපජ්ජමානා උපජ්ජති කත්ත නිවිසමානා. කොහෙද උපදින්නේ, කොහෙද සැගන්නේ? යම් ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවිසමානා නිවිසති. මේ ලෝකයෙහි ප්‍රියයයි යම් දෙයක් තිබේ නම්, මිහිරියයි යමක් යන සිටේ නම්, ප්‍රියයයි සිතන මිහිරියයි කියන තැනක තමයි තණ්හාව දි. ඔය හින්දා තමයි අර ඉස්සල්ලා අපි ජයන්ත මහත්තයලා එහෙමත් අහන්නේ. ඇයි එහෙනම් මේ තරහ යන එකට, වේදනාවට රිදෙන එකට කොහොමද මේ කියන පිය රූප වෙන්නේ කොහොමද කියලා. එතකොට පිය රූපය පිළිබඳ තණ්හාව හිතේ තියාගෙන තමයි අඬන්නේ, වැළපෙන්නේ. මොකද ප්‍රිය රූපේ නැතිවීමේ දුක තමයි අර දුක පෙන්නන්නේ. තා දුක් වේදනාව තණ්හාවට හේතු වෙන්නේ, තණ්හාව නිසා දුක් වේදනා තියෙනවා මිස කියන එක තමයි කියන්න තියෙන්නේ. එතකොට මෙන්න මේ ලෝකයේ පිය රූපං සාත රූපස් මොනවද? ඊට පස්සේ බුදුහාමුදුර අහනවා කිංච ලෝකයේ පිය රූපං, මොකද්ද මේ පිය රූප සාත රූප වෙන්නේ, මොනවද ප්‍රිය ජනක? එතෙන්දි කියනවා මෙන්න මෙහෙම, දක්කුම් ලෝකයේ පිය රූපං සාත රූපං එත්තේ සා තණ්හා පිය රූපං. ඇස කියන එක ප්‍රියයි මේ ලෝකයේ ඉන්න කෙනෙකුට, ඇස ප්‍රියයි. ඊළඟට සෝත කන ප්‍රියයි. ඒ වගේම ඝානං, මේ කියන නාසය, එහෙම නැත්නම් මේ ඝාන කියන ඝානේන්ද්‍රිය ප්‍රියයි. ජීවහා ඉන්ද්‍රිය ප්‍රියයි. කායෝ කාය ඉන්ද්‍රිය ප්‍රියයි. මනෝ මානසික ඉන්ද්‍රිය ප්‍රියයි. දැන් මේ එකක් හරි. දැන් ඔබ මහත් වෙන මේ සාමාන්‍යයෙන් අපි යනවා බොහෝ දෙනෙක් අපි හැමෝම යනවා ක්ලිනික් වලට. එහෙම නැත්නම් මේ මොනවාද මේ දෙන
ආයතනවල තියෙන පැවැත්වෙන ක්‍රියා මොනවද මේ වට වේ ක්ලික් වලට සහභාගී වෙනවා. එහෙම සහභාගී වෙන්නේ ඇස පිළිබඳ ප්‍රශ්නයක් ඇති වුණාම ඇස සඳහා යනවා. ඊළඟට කන සම්බන්ධව කටින් ප්‍රශ්න ඇති වුණාම කන සම්බන්ධව ඒ කියන ENT ක්ලිනික් එකට යනවා. ඊළඟට නාසය, දිව, ශරීරය ඔය කියන හැම දෙයක් පිළිබඳව අපි එක එක දේවල් වලට යනවා. මොකද මේකේ තියෙන මේ ක්‍රියාකාරීත්වයේ බාධාවක් ඇති වුණා. අපිට ඒවා යථා තත්ත්වයට පත් කර ගැනීමත් ඒවායේ තියෙන අඩුපාඩු සකස් කර ගැනීමත් අපිට නිතරම අවශ්‍ය වෙන දෙයක්. එහෙමනම් අපිට පේනවා පළමුවෙන්ම අපි ප්‍රියයි අපේ මේ ආධ්‍යාත්මික ආයතන හයට චක්කු, සෝත, ධාන, ජීවහා, කාය කියලා එකක් මන කියලා කියන එක මේ ඉන්ද්‍රිය හයට අපි ප්‍රියයි. මෙන්න මේ පිළිබඳව මේක ගැන ඉස්තර වෙලාම අපිට තණ්හාව ඇති වෙනවා. ඊළඟට රූපං, ඊළඟට බාහිර ආයතන හය, රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පස්තාව්‍ය ධර්ම කියලා කියන මේ පහ, මේ හය අපිට ප්‍රියයි. ඒකෙ එත්ත තණ්හාව එත්තේසා මේ තණ්හාව ඔන්න ඕකෙ උපදිනවා. උපජ්ජමානා උපජ්ජිත නිවිසමානා නිවිසති ඒකේ උපදිනවා, ඒකේ බැස ගන්නවා, ඒකේ පිහිටනවා. මෙන්න ඊළාට තණ්හාව පිහිටන දෙවෙනි කොටස. තුන්වෙනි කොටස තමයි විඥාන චක්කය. චක්කු විඥාන, සෝත විඥාන, ජීවා විඥාන, ධාන විඥාන, ජීවා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියන මේ විඥාන හයට අපි කැමති. අපි ප්‍රියයි. ඒක බැස ගන්නවා අපේ තණ්හාව. එත්තේ සා තණ්හා උපජ්ජමානා උපජ්ජිත නිවිසමානා නිවිසති. ඊළඟට චක්කුස අරිස්සලතර මහත්තයෙක් කිව්වා අපි චක්කු සම්පස්ස ඇසෙත් රූපය ඇසත් රූපයත් එකතු වෙලා ඇති වෙන චක්කු සම්පස්සයට අපි කැමති. ඒක ප්‍රියයි. සෝත සම්පස්ස, ගාන සම්පස්ස, ජීවා සම්පස්ස, කාය සම්පස්ස, මනෝ සම්පස්ස කියන මේ ස්පර්ශයට කැමති නිසා ඒක මුල් කරගෙන තණ්හාව බැස ගන්නවා. ඊළඟ එක තමයි වේදනාව. චක්කු වේදනා ඇස ස්පර්ශ වීම නිසා රූපේ ඇති වෙන වේදනාව වින්දනය, වින්දනය සිදීම නෙවේ. ඒ වගේම සෝත සම්පස්සජා වේදනා, ගාන සම්පස්සජා වේදනා, ජීවා සම්පස්සජා වේදනා, කාය සම්පස්සජා වේදනා, මනෝ සම්පස්සජා වේදනා කියලා කියපු මෙන්න මේකට අපි කැමති. ඊළඟට ඒක නිසා ඒක තණ්හාව වැස ගන්නවා, ඒක තණ්හාව පිටනවා. ඊළඟට සංඥාව. දැන් අපි ඉස්සෙල්ලා මහත්මයාත් කිව්වේ, ජෝතිපාල මහත්මයාත් කිව්වා මේ අපිට එක සැරේටම රූපයක් දකින්නකොටම අපිට මේ දැක්කායි කියන එකත් එක්ක ඇති වෙන චින්තන මාලාව. ඒකට බලපාන ප්‍රධාන දෙයක් තමයි මෙන්න මේ සංඥාව. සංඥා ගබඩාවේ අපේ සංඥාව එනවා. දැක්ක ගමන් අපි ඒ රූපය පිළිබඳ අපිට කිසියම් ආකර්ෂණයක්, එහෙම නැත්නම් ඒක ගැන ප්‍රතික්ෂේප කිරීමක් හෝ දෙකම එනවා. ඒ එන්නේ මෙන්න මේ සංඥා නිසා. ඒකට සංඥා හඳුනා ගැනීමේ හැකියාව. රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා කියන මෙන්න මේ සංඥා නිසා අපේ කාමයන් එහෙම නැත්නම් මේ තණ්හාව මෙහි බැස ගන්නවා. එත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත්තනි විසමානා නිවසති. ඊළඟ රූප සංචේතන. රූප සංචේතන කියන්නේ රූපයක් පිළිබඳව පහළ වෙන සිතුවිලි. ඒක මේ ආකාරයි, මේ හැඩයි, මේ රුවයි, මේකේ නුනිමිති තියෙනවා, අනුනිමිති කල්පනා කරනවා, මේ විදිහට සංචේතනා කියලා කියන්නේ ඒක මුල් කරගෙන ඇති වෙනා වූ චේතනා සිතුවිලි පරම්පරාව. ඒකට කැමති. තත්ත සං ඒක රූප සංචේතන, ශබ්ද සංචේතන, ඒ වගේම ගන්ධ සංචේතන, ඊළඟට රස සංචේතන, පොට්ටබ්බ සංචේතන, ධම්ම සංචේතන කියන මෙන්න මේ සංචේතනාවන් මුල් කරගෙන අණ්හාව බැස ගන්නවා. අවසානයේදී කියනවා රූප තණ්හා ලෝකේ පිය රූපං සහත රූපං එත්තේසා. අවසාන රූප තණ්හාව මෙන්න මේකත් කැමති. මේ තණ්හාවන් අතර රූප තණ්හා, සත තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, මනෝ ධම්ම තණ්හා කියන මෙන්න මේ කියන එකට අපි කැමති එකෙත්. ඊළාට රූප විතක්කෝ, රූපය පිළිබඳ කල්පනා කිරීම, කල්පනා කිරීම විතර්කය, මේකට අපි කැමති. ඒ නිසා රූප විතක්ක, ශබ්ද විතක්ක, ගන්ධ විතක්ක, ජීවා රස විතක්ක, ඒ වගේම කාය පොට්ටබ්බ විතක්ක, ධම්ම විතක්ක කියලා කියන මෙන්න මේ විතර්ක වලට අදහස් වලට කැමති. ඒ ගැන සාකච්ඡා කරනවා, වාද කරනවා, විවාද කරනවා. මෙන්න මේක තමයි තණ්හාව. අවසානයේ රූප විචාරය, ඒ පිළිබඳ විවරණය, විචාරය කිරීම, විමසීම, සිටීම කියන මෙන්න මේවා කියනවා. දැන් මෙන්න මේ ආකාරයට තණ්හාව බැස ගන්නා ආකාරයේ ඉතාමැනවින් සතිපට්ඨාන සූත්‍රයේදී පියවරෙන් පියවර අපිට විස්තර කරලා දීලා තියෙනවා.
අවසාන වශයෙන් මම කැමති මේ පිළිබඳව ඔව් මයික් ඔෆ් කරගන්න මයික් ඔෆ් කරගන්න සුභද්‍ර මහත්තය අම්මා මයික් එක ඔෆ් කරගන්න මේ මයික් එක ඔෆ් කරන්න සුම හොඳයි පෙරවන් සරණයි එහෙමනම් මම අවසාන වශයෙන් ඒක මුල් කරගෙන සංයුත්තනිකායේ අභිසමය සංයුත්තේ තියෙනවා සම්මසන කියලා සූත්‍රයක් සංයුත්තනිකායේ අභිසමන සංයුත්තේ සම්මසන සම්මසන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ වික්ෂුන් වහන්සේලා කතා කරලා කියනවා සම්මසත නෝතුම් මේ අන්තරා සම්මසන තමුන් වහන්සේලා අභ්‍යන්තරයේ පිළිබඳ විමසා බැලීමක් කරනවාද කියලා එතෙන්දී ඒක හාමුදුරු කෙනෙක් අහනවා සාමීනී කරන්නේ කොහොමද කියලා එහෙමනම් මම කියන්නම් කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මෙන්න මෙහෙම උන්වහන්සේ විස්තර කරනවා ඉද බික්කේ වික්කු සම්මසන මෙන්න තමන් පිළිබඳ කරනවා කොහොමද යම්කෝ ඉදං අනේක විදං නානාපකාරං දුක්ඛං ලෝකේ උප්පජ්ජති මේ ලෝකේහි දුක් අනන්තා පරිමාණ පහළ වෙනවා ජරා මරණං ඉදං උකෝ දුක්ඛං කින් නිදානං කිය මේ ජරා මරණ කියලා කියන අපිට මේ ළඟම තියෙන දුක කින් නිදානං මොකක් නිසාද හටගෙන තියෙන්නේ කින් සමුදය මොකද්ද ඒකට හේතුව කින් ජාතිකං මේක උප්පත්තිය මොකද්ද කින් පබව කිස්මින් සති ජරා මොකක් නිසාද ජරා මරණ ඇති වෙන්නේ කුමක් නැති කළොත්ද ජරා මරණ නැති වෙන්නේ මෙන්න යාම මෙනෙහි කරන විදිය. මෙහෙම විදියට කරනකොට මේ ජරා මරණ කියන එක උපදි නිදානම් උපදි නිසායි ජරා මරණ ඇති වෙන්නේ. උපදි කියන්නේ පංචස්කන්ධය. පංචස්කන්ධය නිසායි ජරා මරණ ඇති වෙන්නේ. මේ ජරා මරණවලට හේතුව උපදියයි එහෙම නැත්නම් පංචස්කන්ධයයි. උපදියෙන් තමයි හටගන්නේ. උපදිය තමයි මේකේ මුල. උපදිය තියෙනකොට පංචස්කන්ධය තියෙනකොටයි ජරා මරණ ඇති වෙන්නේ. උපදිස්මින් අසති පංචස්කන්ධේ නැතිතන ජරා මරණ නැහැ කියලා ඔන්න ජරා මරණ ගැන කල්පනා කරනවා. මෙන්න තමා පිළිබඳව ඒ සම්මසනේ කිරීමෙන් ධර්මානුකූලව කල්පනා කරලා එයා එතුමා දුක් කෙලවර කිරීමට යනවා. ඊළඟට උපදි කියන එක කොහොමද ඇති වෙන්නේ? මේ පංචස්කන්ධය වෙන. මෙතෙන්දී එතුමා කල්පනා කරනවා සෝ සම්මසමන වේම් පජානාති. ඔහුට මෙන්න මෙහෙම වැටහෙනවා. මොකද්ද? උපදි තණ්හා නිදානෝ උපදී කියන මේ පංචස්කන්ධයේ හටගන්නේ තණ්හාව නිදාන කරගෙන. තණ්හා සමුදියෝ තණ්හාවෙන් තමයි මුල තණ්හා ජාතිකෝ තණ්හාවෙන් උපදින්නේ. තණ්හා පබ්බෝ තණ්හාවෙන් හටගන්නේ. තණ්හාය සති උපදි හෝති. තණ්හාව තිබුණොත් තමයි පංචස්කන්ධය ඇති වෙන්නේ උපදී ඇති වෙන්නේ මේ ශරීරය ඇති වෙන්නේ. තණ්හාය අසති උපදින හෝති. තණ්හාව නැති තැන උපදින්නේ නැත. අන්න උපදී කියන එක දැන් ඉස්සර වෙලා දැනගත්ත ජරා මරණ කියන්නේ මොකද්ද කියලා. ජරා මරණට හේතුව උපදී කියන දැනගත්තා. දැන් ඔන්න උපදී තණ්හාවෙන් ඇති වෙනවා කියලා ඔන්න උපදී සමුදය හොයාගත්තා. ඊළඟට එතුමා දැන් මොකද කරන්නේ? උපදී සමුදයත් හොයාගෙන දැන් උපදී නිරෝධය ගැන කතා කරනවා. එතෙන්දි කියනවා යාච උපෝදේ නිරෝධ සාරූපගාමිනී පටිපදා මේ උපදී නැති කරන යම් ප්‍රතිවිද තියෙනවා නම් අන්න ඒ ගැන හොයනවා. යම් කිසි විදියට පිළිගද්දොත් මේක මෙන්න තමන් පිළිබඳ වෙනෙහි කරන. ඊළඟට අනවා තණ්හාපනායන් කත්ත උපජ්ජමාන උපජ්ජිතිනේ තණ්හාව උපදින්නේ කොහේද? තණ්හාව උපදින්නේ කොහේද? කත්ත නිවිසමාන කොහේද බැසගන්නේ? මෙන්න ඔහු සම්වර්ෂණය කරනවා විමසගෙන විමසගෙන යනකොට ඔහුට මෙන්න මෙහෙම වැටෙනවා. මොකද්ද? යං කෝ කිංචි ලෝකේ පිය රූපං සාදරුව මේ ලෝකේහි ප්‍රිය ජනකය මිහිරිය කියලා ලෝක යම්දාක් දේවල් තියෙනවා නම් එත්තේසා තණ්හා උපජ්ජමාන උපජ්ජ එතන තමයි මේ තණ්හා උපදින්නේ. එතන විසමානානි විසේතන තමයි මේ තණ්හාව පිහිටන්නේ. කිංජ ලෝකේ පිය රූපං මොකද්ද මේ ලෝකයේහි ප්‍රිය? චක්කුම් ලෝකේ පිය රූපං ඔන්න ඇස මේ ලෝකයේ තියෙන ප්‍රිය ජනක දෙයක්. දානං ජීවහා කාය මන කියන ඒ පහම ඊට පස්සේ විස්තර කරනවා. ඔන්න ඔය පිළිබඳව තමයි මෙන්න මේ ඇස කන නාසය දිව ශරීරය මනස කියන මෙන්න මේවා තමයි ලෝකේ ප්‍රිය ලෝ ප්‍රිය වස්තු භය ලෝකේ තියෙන ප්‍රියම වස්තු හය ඕක ඕක ආදාන ඔය ප්‍රිය වස්තු හය වෙන්නේ දැන් උදාහරණයක් විදියට මං කිව්ව විදිහට කල්ලොත් රූප වාහිනියක් අපි ගේනවා රූප වාහිනියක් ගේන්නේ ඒකේ තියෙන ප්ලාස්ටික් කෑල නිසාවත් ඒකේ තියෙන ඇන කෑල නිසාවත් ඒකේ තියෙන වීදුරුව නිසාවත් නෙවෙයිනේ අපි යන ඒකෙන් ඒකේ තියෙන කිසියම් රූප බැලීමට තියෙන අපිට තියෙන සත්‍යතාවය නිසා ගේන්නේ අන්න ඒ වගේ මේ ඉන්ද්‍රිය හයට අපේ තියෙනවා මෙන්න මේ බැඳීමක් මේ ඉන්ද්‍රිය හය සම්බන්ධව අන්න ඒකට තණ්හාව වැස ගන්නවා. ඊට පස්සේ බුදුහාඳුරු වදාරනවා මෙන්න මෙහෙම. ඔබ අපි කොතනද දැන් එහෙමනම් සිටියුත්තේ? යේහි කේචි ලික්කවේ අතීත මද්දානං සමනාවා බ්‍රහ්මනාවා.
ඈත අතීතයේ හිටපු ශ්‍රමණ බ්‍රාහ්මණ කවුරු හරි ලෝකේ යම් ලෝකේ පිය රූපං මේ ප්‍රියයි මිහිරි කියලා කියපු යම් දේවල් තිබුණා නම් මොනවාද චක්කු සෝත ගාන ජීවහා කාය මන ආදී වශයෙන් මේ මුල් පහය ඒක ඒ මුල් කරගෙන අර සතිපට්ඨාන සූත්‍රය කිව්වාගේ මහ විශාල පරාසයක දුවනවා ඒ කියන දේවල් ඒ සියලු දේවල් ප්‍රිය දේවල් ප්‍රිය රූප පාද රූප කියන එක කොච්චර විස්තර කළද මත සතිපට්ඨාන සූත්‍රයේ ඒක විශාල විවරණයක් තියෙනවා ඒ විවරණයට අනුව ඔය කියන යම් ඈත අතීතයේ හිටපු යම් සි ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් ඒ ප්‍රිය ජනක දේවල්ය මිහිරි දේවය කියලා කියන දේවල් තන් නිච්චතෝ වද්දක්කුම් ඒවා නිත්‍ය වශයෙන් වරදවා තේරුම් ගත්තනම් සුඛතෝ වද්දක්කුම් සැප වශයෙන් තේරුම් ගත්තනම් අත්තතෝ වද්දක්කුම් ආත්ම වශයෙන් තේරුම් හිතා ගත්තනම් ආරෝග්‍යතෝ වද්දක්කුම් ඒක තමයි සුවය කියලා තේරුම් ගත්තනම් හේමතෝ ඒක තමයි විමුක්තිය කියලා තේරුම් ගත්තනම් සෝ තණ්හං තේ තණ්හං ඒ කට්ටිය මොකද්ද කළේ එහෙම හිතපු හැමෝම මෙච්චර කාලයක් ඇත්තේ මොකද්ද තණ්හාව වඩපු එකයි තණ්හං වඩේසු ඒ තණ්හං වඩේසු තණ්හාව වැඩුවා නම් යම් කිසි කෙනෙක් තේ උපදින් වැඩේසු ඊළඟට ඒගොල්ලෝ වැඩුවේ මොකද්ද වැඩි කරේ මොකද්ද දිනුනු කළේ මොකද්ද උපදීයි පංචස්කන්ධේ වැඩුවා එකයි කලින් ඒ උපදින් වඩේසු යම් කිසි කෙනෙක් පංචස්කන්ධේ වැඩුවා නම් තේ දුක්ඛං වඩේසු ඒක තේරුම මොකද්ද ඒගොල්ලෝ දුක වැඩුවාය කියන එකයි. ඒ දුක්ඛං වඩේසු යම් කිසි කෙනෙක් දුක වැඩුවා නම් තේන පරිමුච්චි සුජාතිය කවදාවත් ඒ කිසි කෙනෙක් ජාතියෙන් ඉපදීමෙන් මිදුනේ නැහැ. ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස වලින් මිදුනේ නැහැ දුකෙන් මිදුනේ නැහැ කියලා කියනවා. ඒ අතීත මද්දා අනාගතයේ යම් කිසි ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් මේ ලෝකයේ ප්‍රිය රූප මිහි මිහිරි රූප වශයෙන් තියෙන දේවල් නිත්‍ය වශයෙන් සුඛ වශයෙන් ආත්ම වශයෙන් ආරෝග්‍ය වශයෙන් ക്ഷേම වශයෙන් වඩනවා නම් වඩන වාරයක් පාසා ඒගොල්ලෝ වඩන්නේ මොකද්ද තණ්හාවයි. පණ්හාව වඩන විට දුක වැඩෙනවා. දුක වැඩෙන විට ජාති ජරා මරණ වලින් මිදෙන්නේ නැත. ඒ වගේම මේ භවයේ මේ ලෝකෙ මේ දැනටත් යම් කිසි ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් ඉන්නවා නම් ප්‍රිය දේවල් හෝ මිහිරි දේවල් ඒවා නිත්‍ය වශයෙන් සුඛ වශයෙන් ආත්ම වශයෙන් ආරෝග්‍ය වශයෙන් ക്ഷേම වශයෙන් බලනවා නම් තේ තණ්හං වඩ්ඩිති ඒගොල්ල කරන්නේ තණ්හාව වඩන එකයි. ඒ තණ්හං කවුරු හරි තණ්හාව වඩනවා නම් ඒගොල්ල උපදින් වඩ්ඩේසී ඒගොල්ල පංචස්කන්ධයයි වඩන්නේ. ඒ උපදින් යම් කිසි කෙනෙක් පංචස්කන්ධය වඩනවා නම් ඒගොල්ල දුකයි වඩන්නේ. යම් කෙනෙක් දුක් වඩනවා නම් ඒගොල්ලෝ ජාති ජරා මරණ ආදී දුකින් කවදාකවත් මිදෙන්නේ නැත. ඒක හරියට උදාහරණයක් වෙන්නනවා. ඔන්න යම් කිසි භාජනයක් තියෙනවා රත්තරන් භාජනයක් බොහොම හැඩයි රුවයි සුවඳ සම්පන්නයි ඒකේ රසක් තියෙනවා හැබැයි මේ කියන්නේ පැම් බඳුනක් හොඳ පැම් බඳුනක් අපි හිතමු ඒක නිකන් මොකක් හරි මත් පැම් බඳුනක් කියලා මේක වර්ණ සම්පන්නයි සුවඳයි රසයි හැබැයි සෝචකෝ විසේන සංසට්ඨෝ විසෙන් විස කවලා තියෙන්නේ ඒක කිසියම් පුරුෂයෙක් එනවා විපාසිතව බොහොම ක්ලියර් ක්ලාන්ත වෙලා එන්නේ එතකොට එතන ඉන්න එනකොට කියනවා අම්බෝ පුරුෂය මෙන්න මෙහෙම කියනවා පුරුෂය මෙන්න රත්තරන් භාජනය මේ හොඳ පැන් එකක් තියෙනවා සුවඳයි රසයි හැබැයි මේක විස දාලා තියෙනවා ඔබ බිව්වොත් ඒක බොනකොට නම් ඔබට හිතට අල්ලාවි සුවඳින් රසයෙන් ඔක්කොගෙම හැබැයි ඔබ මැරෙන්න ඉඩ තියෙනවා කියලා මරණ හා සමාන දුකට ඒ කියන පුද්ගලයා මොකද කරන්නේ රත්තරන් භාජනය අරගෙන කිසිම සැකයක් නැතුව කිසිම වෙහෙවිල්ලක් බැල්ලක් නැතුව ඒක දුරු කරන්නේ නැතුව ඒක වීසි කරන්නේ නැතුව ඒක බොනවා ඒකෙන් වෙන්නේ මොකද යා මරණයට හෝ දුකට මරණ සමාන දුකටපත් වෙනවා අන්න ඒ වගේ අතීතයේ හිටපු ලෝකයේ හිටපු ශ්‍රමණ බ්‍රාහ්මණ ආදී වූ මේ රූපය මේ කියන දේවල් ප්‍රිය රූප ප්‍රියයි මිහිරි කියපු දේවල් නිත්‍ය වශයෙන් සුඛ වශයෙන් ආරෝග්‍ය වශයෙන් ക്ഷേම වශයෙන් දැක්කා ඒගොල්ලෝ තණ්හාව වැඩුවා උපදී වැඩනකොට තණ්හා වැඩුණා තණ්හා වැඩනකොට දුක වැඩි වුණා දුක වැඩි වෙනකොට දුකෙන් මිදුනේ නැහැ. ඉතින් අතීතෙත් එහෙමයි අනාගතෙත් එහෙමයි වර්තමානෙත් එහෙමයි. ඉතින් දැන් ඉතුරු ටික මම කියන්න ඕනේ නැහැ. කවුරු හරි ලෝකේ ඔය පැත්තට විරුද්ධ පැත්ත ගමන් කළොත් ඒ කියන්නේ මේ ප්‍රිය ජනක දේවල් මිහිරි කියලා කියන ඔය චක්කු සෝත ගාන ජීවවා කාය මන රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ඒ වගේම විඥාන ඒ චක්කු විඥාන ඊළඟට චක්කු සංපස්ස ඊළඟට සංචේතන මේ ආදී සියලු දේවල් පිළිබඳව ප්‍රියයි මිහිරි කියන විදිහට හිතන්නේ නැතුව
ඒවා පිළිබඳව නිත්‍ය වශයෙන් දකින්න නැත්නම් සුඛ වශයෙන් දකින්න නැත්නම් ආත්ම වශයෙන් දකින්න නැත්නම් ආරෝග්‍ය වශයෙන් දකින්න නැත්නම් අන්න ඒ අය මොකද කරන්නේ න තණ්හා වඩින් තීගුලෝ තණ්හාව වඩන්නේ නැත තණ්හාව එතනින් නවතිනවා තණ්හා වඩන්නේ නැත්නම් ඒගොල්ලෝ මොකද කරන්නේ උපදී වඩන්නේ නැහැ මේ පංචස්කන්ධය නැවත වැඩෙන්නේ නැහැ පංචස්කන්ධය වැඩෙන්නේ නැත්නම් ඒ අය ජරා මරණ දුක කියන මේ දුකෙන් මිදුණාය කියන සඳහන් වෙනවා මේ සම්මසන සූත්‍රයේදී ඔන්න ඔය තණ්හාව ඇති වෙන නැති වෙන ආකාරය විවරණය කරලා තිනවා මම හිතනවා මීට වැඩිය මේක ගැන විස්තර කරන්න වෙලාවක් නැහැ ඔබට ඒ කාරණය තවදුරටත් පැහැදිලි වෙන්නේ නැත්නම් ඒක විස්තර කරමින් ඔබ සමට තෙරුවන් සරණ පතමින් මානිහඬ වෙනවා සාදු 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 කොහොමද අපිට ඉතාමත්ම අගන ධර්ම විග්‍රහයක් එමත් නැත්නම් ධර්ම කරුණු මත කර දීමක් අද දවසේත් ඔබතුමා අතින් සිදු වුණා. ඉතින් එහෙමනම් අද කාලය ලැබිලා තියෙන අපි දන්නා සමාජයට ඇතැම් ප්‍රශ්නක් ඇති අහන්න නමුත් අද කාලය ගැන බලලා මම හිතනවා අද වැඩසටහන අපි මෙතනින් නතර කරමු කියලා. ඉතින් මම ඉතාමත්ම ගෞරවයෙන් යොමු වෙනවා කෘෂ්ණ මහත්මයාගේ මෞතුමිය වන ලීලා රාජපක්ෂ මහත්මියට අද වචන ස්වල්පයක් කියන්න අපිට කෙටි පින් අනුමෝදනාවක් කරන මෙන් ගෞරවයෙන් ලීලා රාජපක්ෂ මහත්මිය පෙරවන් සරණයි. පෙරවන් සරණයි. පින්වත් සෙද්දසිංහ මහත්මයාණනි ඔබතුමාගේ ධර්මඥානයේ ගැන මම ඉතාමත් සතුටු වෙනවා ගරු කරනවා. මෙවැනි ධර්ම සාකච්ඡාවලින් දහමට ලැබී අපවැනි අයට දැනුවත් කිරීමෙන් ඔබතුමා අප්‍රමාණ පින් රැස් කරගන්නවා. ඔබතුමාට නිදුක් නිරෝගී සම්පත ලැබේවා. නුදුරේදීම ධර්ම අවබෝධය ලැබී නිවන් සත්පත් ලබා ගනිත්වා. තෙරුවන් සරණයි. සාදු සාදු. ඒ වගේම අපි ඉතාමත්ම කෘතඥතාවය පළකරන අපේ චන්දවන්ත ස්වාමීන් වහන්සේට අද අපිට තාක්ෂණ පැත්තෙන් ලබා දුන්නා. ඒ වගේම අපි සමන බද්ද විහාරස්ථානයෙන් සම්බන්ධ වුණු සීලමු දෙනාට අපේ කෘතඥතාවය මේ අවස්ථාවේ පළ කර සිටිනවා. එහෙමනම් මම අවසාන වශයෙන් යොමු වෙනවා ඉදිරිසිංහ මහත්මයාට ඔබතුමාට පුළුවන් අද සාකච්ඡාව නිමාවටපත් කරන්න. ඉදිරිසිංහ මහත්මයා තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. අද ඉතාම සතුටුදායක දවසක් වශයෙන් අපි ඉතිං කරනවා. නමුත් මේ අපේ නායක හාමුදුරුවෝ පණ්ඩිත හාමුදුරුවෝ මේ වෙලාවේ නැහැ. උන්වහන්සේ වුණාට අපි දුක් කනගාටු වේතු නැහැ. උන්වහන්සේත් කිහිපය දින්නේ භාවනා වැඩසටහනකට සජීවීව නැත්නම් උන්වහන්සේ සහභාගී වීම සඳහා උන්වහන්සේ මේ දවස්වල ඉදිලා ඉන්නවා. ඈත පළාතකට ගිහිල්ලා ඉතින් ඒ නිසා උන්වහන්සේගේ කටයුත්තත් අපි ඉතින් ආශිර්වාද කරන අතරතුරේදී මෙතන වැඩම අවදාලා අපේ චන්ද්‍රවන් ස්වාමීන් වහන්සේ මේ සුනීත අපේ හාමුදුරු මේ සමනබද්ද පිරිවෙන් විහාරස්ථානයේ පිරිවෙනට අලුතෙන් පත් වෙලා ආපු අපේ ස්වාමීන් වහන්සේ කෙනෙක් අපි පහුවිදොර ධම්මදස්සි හාමුදුරු වැඩ හිටියා. උන්වහන්සේ මාරු වෙලා ගිහිල්ලා උන්වහන්සේ ගම්පලාතට ඒ වෙනුවට දැන් මේ වැඩ සිටින සුනීත හාමුදුරු අපි උන්වහන්සේ පිතාම ගෞරවයෙන් සිහිපත් කරමින් අද දවසේ මේ සහභාගී වුණත් අපේ ඒ පාළුගම දීපානන්ද නායක හාමුදුරුවන්ට අපේ පුණ්‍යානුමෝදනා හිමි කරමින් මේ කටයුතු වලට සියලු දෙනාට සහභාගීත්වය සෑම දිනාට තෙරුවන් සරණ පතමින් සහභාගී ඔබ සෑම දිනාටමත් අපට මේ උතුම් වූ අමා මහ නිවන් සුව පිණිස හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මහත්මයා ඊට පස්සේ මේකෙන් පස්සේ මම ඔබතුමාට කෝල් කරන්න විනාඩි 5ක් රැඳී ඉන්න ඔබ ඊළඟ වැඩසටහන ගැන කතා කරගන්න. හොඳයි. හොඳයි තෙරුවන් සරණයි හැමෝටම. එනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි හැමදෙනාටම.